හරි හොඳයි ළමයි අපි අද පරිමාව පාඩම පටන් ගන්න හදන්නේ හරි මේ වෙද්දී දැන් අපේ සූම් ක්ලාස් එකේ ඔයගොල්ලන්ගේ 11 ශ්‍රේණිය අද 10 වෙනි දවස හරි මේ වෙද්දී පාඩම් හතරක් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙනවා හරි 11 පන්තියේ පළවෙනි පාඩම් හතර ඉවරයි අංග සම්පූර්ණව හොඳයි අද ළමයි අපි කතා කරන්නේ 5 වෙනි පාඩම හරි මාතෘකාව දාන්න ගණන් වස්තු වල පරිමාව 5 පාඩම හරි ගණන් වස්තු වල පරිමාව 5 වෙනි පාඩම හරි දැන් අපි ගිය සතියේ සහ කලින් සතියේ තමයි සූත්‍ර ක්ලාස් වලින් කතා කරා මේ ඝන වස්තු වල කුෂ්ඨ වර්ගඵලයේ සෙවීමනේ ඔව් ඒකදී අපි ඉගෙන ගත්ත අලුතෙන් 11 පන්තියේදී මේ පතුල සමචතුරාස්‍ර පිරමීඩයක කුෂ්ඨ වර්ගඵලයේ හොයන්නේ කොහොමද ඉගෙන ගත්තා ඊට පස්සේ කේතුවක කුෂ්ඨ වර්ගඵලයේ හොයන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තනේ අන්තිමට ඉගෙන ගත්ත ගෝලයක සහ අර්ධගෝලයක කුෂ්ඨ වර්ගඵලයේ හොයන්නේ කොහොමද කියලා අන්නේ ඝන වස්තු තුනේම පරිමාව හොයන්න තමයි අපිට මේ පාඩමේ තියෙන්නේ. හරි පරිමාව හොයන සම්බන්ධතා ඉගෙන ගන්න තියෙනවා. අර ඝන වස්තු තුනේම. හරි පතුල සමචතුරස්‍ර පිරමීඩයක අපිට කොහොමද පරිමාව හොයන්නේ? ඊට පස්සේ හේතුවක පරිමාව හොයන්නේ කොහොමද? ඊට පස්සේ ගෝලයක පරිමාව හොයන්නේ කොහොමද? හරි ඔන්නයි ඝන වස්තු සහ අර්ධගෝලයක පරිමාව හොයන්නත් තියෙනවා අන්තිමට. හරි. එහෙනම් අද ළමයි කතා කරන්නේ මෙන්න මේ පිරමීඩයක සහ හේතුවක පරිමාව හොයන කොටස් ටික. ලබන සතියේ අපි එතකොට ගෝලයක සහ අර්ධගෝලයක පරිමාව හොයන කොටස් සහ ගණන් කතා කරමු. හරි මම සාමාන්‍ය පේපර් එකේ සාමාන්‍ය පෙළ පේපර් එකේ ආපු ගණන් හදලා පෙන්නන්නම්. හරිද අමාරු නෑ. හරි. මේකෙන් අනිවාර්යයෙන්ම ළමයි රචනා ප්‍රශ්නයක් එනවා. පරිමාව කියන කොටසෙන්. හොඳයි. හරි දැන් ළමයි පරිමාව කියලා කියන්නේ මොකද්ද ඝන වස්තුවක කිසියම් ඝන වස්තුවක් මේ අවකාශයේ තියෙද්දි දැන් මෙයා අවකාශයේ ඉද්දි මෙයා කිසියම් ඉඩක් අත්පත් කර ගන්නවානේ හරි මෙයා අවකාශයේ කිසියම් ඉඩකඩක් අත්පත් කර ගන්නවානේ අන්නේ ඉඩකඩ මෙයාගේ පරිමාව ලෙස අපි හඳුන්වනවා ලියන්න මෙහෙම මාතෘකාව දාන්න ඝන වස්තුවල පරිමාව පස්සෙනි පාඩමේ ලියන්න කිසියම් වස්තුවක් किसियां वस्तुआक अवकाशे अवकाशे अत्पत कर गन्ना किसियां वस्तुआक अवकाशे अत्पत कर गन्ना किसियां वस्तुआक अवकाशे अत्पत कर गन्ना इड़े काड़े प्रमाणे हैं ඉඩකඩ ප්‍රමාණය ඉඩකඩ ප්‍රමාණය එම වස්තුවේ පරිමාව ලෙස හැඳින්වේ එම වස්තුවේ පරිමාව ලෙස හැඳින්වේ හරි හොඳයි දැන් ඔය ඝන වස්තු වල අපි පරිමාව ඉගෙන ගන්න කලින් 10 පන්තියේදී සහ ඔයගොල්ලෝ 15 පන්තිය වල ඝන වස්තු කිහිපයක පරිමාව සෙවීම ඉගෙනගෙන තියෙනවා. නේද? ඔව් මම ඉස්සෙල්ලා ඒක මතක් කරලා ඉන්නම්. ඔයගොල්ලෝ ළමයි දැන් මේ වෙද්දි ඝනකයක ඝනකාභයක පරිමාව හොයන්න දන්නවා. නේ? 8 පන්තියේදී ඉගෙන ගත්තා. ඊට පස්සේ ළමයි 10 පන්තියේදී ඉගෙන ගත්තා සිලින්ඩරයක නේ? ඔව් සිලින්ඩරයක පරිමාව හොයන්න ඉගෙන ගත්තා. හරිද? සමහරවිට මතක නැතුව ඇති මතක් කරන්න. सिलिंडर एक परिमाव होयान निकलने का ता एक कम हो गता हो आह ओ प्रिस्मे एक परिमाव होयान ना दहाई बांधी दी निकलने का ता समान लाड़ी के निकलने में तो आते थी हरे कोरोना प्रश्न आते क्यों नहीं ओ दहाई बांधी तमाई ये देखे निकलने का ना दीप्ते मन देख ले सिलिंडर एक परिमाव होयने विधि सह में අපි ඉස්සෙල්ලා මේ ඝන වස්තු හතරේ පරිමාව සම්බන්ධ ගණන් කිහිපයක් හදලා මම පොඩ්ඩක් මතක් කරන්නම් හරිද 10 පන්තිය ඉගෙන ගත්ත සිලින්ඩරයක සහ ප්‍රිස්මයක පරිමාව හොයන්නේ කොහොමද ඝනකයක ඝනකාභය ගැන අපි දන්නවනේ චූටි කාලේ ඉඳන් ඉගෙන ගන්නවන්නේ ඔව් හරි එතකොට ළමයි මෙන්න මෙහෙම වැදගත් සම්බන්ධයක් තියෙනවා මේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක හරි හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක ළමයි
මේ පරිමාව හොයන පොදු සම්බන්ධයක් තියෙනවා. මේක ඕනම ඝන වස්තුවකට හරියි. හරස්කර ඒකාකාර ඝන වස්තුවක්. දැන් උදාහරණයක් හිතන්නකෝ ඝනකේ. මේ ඝනකේ කියන ඝන වස්තුව ළමයි හරි දැන් පාඩම් පටන් ගන්න හදන්නේ හොඳට අහගන්න. හරි ඝනකේ කියන ඝන වස්තුව ගත්තොත් හරස්කර ඒකාකාරයි. මම හරස්කර ඒකාකාර වෙන්න මොකද්ද වෙන්න ඕනේ? මම දැන් පීයක් අරගෙන මම මෙයාව කපාගෙන කපාගෙන යනවා. හරිද? පීයක් අරගෙන මම මේ කෙලවරෙන් පටන් ගන්නම් මම කපනවා. පාන් කරනවා වගේ කපනවා. කපද්දි ළමයි මේකේ අපිට හම්බ වෙනවා මොනවද? සම චතුරස්‍රාකාර හම්බ වෙනවානේ සම චතුරස්‍රය. ඒ හම්බ වෙන සම චතුරස්‍රයේ සයිස් එක වෙනස් වෙනවද? මම කපාගෙන 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 ගියොත් දිගටම හම්බ වෙන්නේ එක සමාන සම චතුරස්‍ර. එතකොට ළමයි ඝනකය කියන ඝන වස්තුව මොකක්ද? හරස්කඩ හරස්කඩ දිගටම එකම හරස්කඩ තියෙන්නේ. මෙන්න මේ හරස්කඩ තමයි මෙතන ඉඳන් මෙතෙන්ට එනකම්ම තියෙන්නේ. මෙන්න මේ හරස්කඩ තමයි මේ කෙළවරේ ඉඳන් මේ කෙළවරට එනකම්ම තියෙන්නේ. එතකොට ඝනකය ළමයි හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. හරස්කඩේ හැඩය වෙනස් වෙන්නෙත් නෑ. හරස්කඩේ වර්ගඵලය වෙනස් වෙන්නෙත් නෑ. අපි එතකොට කියනවා ඒ ඝන වස්තුව මොකක් කියලාද? හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් කියලා. හොඳට අහගන්න. හරස්කඩ දිගටම එකම විදියට තියෙනවා නම් මේ හරස්කඩ ලොකු වෙන්නෙත් නෑ පොඩි වෙන්නෙත් නෑ. හැමතැනින්ම අපි කැපුවොත් කොහොම කපාගෙන කපාගෙන ගියොත් මෙතන ඉඳන් මේ කෙළවර දක්වා එක සමාන සම චතුරස්‍රාකාර හරස්කඩ තමයි හම්බ වෙන්නේ. නේ? වර්ගඵලය වෙනස් වෙන්නෙත් නෑ හරස්කඩ. එතකොට මේ ඝන වස්තුව ළමයි මතක තියාගන්න හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. හරි ඝනකය. ඊට පස්සේ ළමයි මම ගන්නවා ඝනකාපයක්. මෙන්න ඝනකාපය. මේක මොකද්ද? ඝනකාපයක්. මම දැන් පිහිය අරන් මේකත් කපන්න ගන්නවා. කපාගෙන 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 යනවා. මේකත් ළමයි මොකද්ද වෙන්නේ? හරස්කඩ මොකද වෙන්නේ? දැන් මෙතන ඍජු කෝණ ආශ්‍රාකාර මොන දක්නම් තියෙන්නේ? දිගටම අපිට හම්බ වෙන්නේ එක සමාන ඍජු කෝණාශ්‍රාකාර මුණක් හරස්කඩ. එහෙනම් ඝනකාපයත් ළමයි මොකක්ද? හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. ඊළඟට මම එනවා සිලින්ඩරයට. සිලින්ඩරේ කපනවා පිළියක් කරනවා. කපාගෙන 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 යනවා. අපිට හම්බ වෙන රවුම් එකම සයිස් රවුම් අවුම් වෙනවානේ. ඒ කියන්නේ එකම හරස්කඩක් සහිත වෘත තමයි හම්බ වෙන්නේ. තේරුණාද? අඩු වැඩි වෙන්නේ නැහැ විශාලත්වය. එහෙනම් මෙයක් මොකක්ද? හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. ඊට පස්සේ ළමයි මම ප්‍රිස්මයක් තරම් කපනවා. මෙන්න ප්‍රිස්මය. තේරුණාද? ප්‍රිස්මය. ප්‍රිස්මයක් තරම් මම දැන් කපාගෙන කපාගෙන යනවා. හරිද? මේක ළමයි හම්බ වෙන්නේ පීයෙන් හොම් කපාගෙන කපාගෙන ගියොත් එක සමාන ත්‍රිකෝණාකාර හරස්කඩක් තමයි හැමතැනින්ම හම්බ වෙන්නේ. ප්‍රිස්මය ගත්තා ළමයි හරස්කඩ දිගටම මොකද වෙන්නේ? එකම හරස්කඩ තියෙන්නේ. මෙන්න මේ හරස්කඩ වර්ගඵලයම තමයි දිගටම තියෙන්නේ. හරස්කඩ ලොකු වෙන්නෙත් නැහැ පොඩි වෙන්නෙත් නැහැ. හරි. ඔන්න හරස්කඩ ඒකාකාර ඝන වස්තුව. මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ හරස්කඩ ඒකාකාර නැති ඝන වස්තුවක්. මේක. මේක තමයි හරස්කඩ ඒකාකාර නැහැ. බලන්න. මම දැන් පිහියක් කරන් කපාගෙන කපාගෙන ඉයෝ. මේකේ රවුම් රවුම් හම්බ වුණාට රවුම් වල විශාලත්වය එන්න එන්න මොකද වෙන්නේ මේ? කපාගෙන කපාගෙන ඉද්දී රවුම් වල විශාලත්වය එන්න එන්න මෙතෙන් දෙක ලොකු වෙනවා නේ? ඔව්. මෙතන ඉඳන් මෙහාට එනකම්ම කැපෙන රවුම් වල විශාලත්වය එන්න එන්න ලොකු වෙනවා. ඒ කියන්නේ අර හරස්කඩ එන්න එන්න ලොකු වෙනවා. තේරුණාද නේ? හරස්කඩ එන්න එන්න ලොකු වෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙහාට නම් නිකන් හරස්කඩ ටිකක් එක වගේ තියෙනවා නේ? හැබැයි පොඩි පොඩි වෙනස්කම්ුත් දෙනවා මේ බෝතලේ හැඩේ. හරස්කඩ ඕගොල්ලන්ට තේරෙනවා මේ හරස්කඩ එකම සයිස් නෑ මේ. මේ හරිය හරස්කඩ අඩුයි මේ. මෙහාට එන්න එන්න හරස්කඩ ලොකු වෙලා ආයි ටක් එක වගේ තිබ්බට ඒත් වෙනස් වෙනවා. තේරෙනවද? මේක ළමයි හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් නෙමෙයි. පැහැදිලිද? ඊට පස්සේ කේතුව. කේතුව මම කපාගෙන 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 ගියොත් හරස්කඩ රවුම් රවුම් හම්බුණාට එන්න එන්න ලොකු වෙනවා මේ. තේරෙනවනේ හරස්කඩ මේ? එන්න එන්න හරස්කඩ එන්න එන්න ලොකු වෙනවා. ඒකාකාර නෑ. එකම හරස්කඩ නෙමෙයි දිගටම තියෙන්නේ. රවුම් හම්බුණාට එන්න එන්න රවුමේ ලොකු භාවය වැඩි වෙනවා නේ. හරස්කඩ එන්න එන්න වෙනස් වෙනවා. ගෝලයක් ගත්තත් මොකද? ගෝලයක් කරන් කපාගෙන කපාගෙන ගියත් මොකද වෙන්නේ? හරස්කඩ එන්න එන්න ලොකු වෙලා ආයි හරස්කඩ එන්න එන්න අඩු වෙනවා. ඒ කියන්නේ හරස්කඩ වෙනස් වෙනවානේ. ඊට පස්සේ පතුල සම චතුරස්‍ර පිරමීඩයක්.
වතුර සමාජ දුරස්ත්‍ර පිරමීඩයක් කරා නිකන් කැපුවත් මොකද වෙන්නේ? සමාජ දුරස්ත්‍ර අහු වුණාට එන්න එන්න මේක මේ පැත්තට කැපුවොත් පොඩි වෙනවා නේ. මෙහි ඉඳන් කපාගෙන ආවොත් මේ පැත්තට එන්න එන්න ලොකු වෙනවා. මේකත් හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් නෙමෙයි. දැන් පුතාලාට තේරෙනවද ළමයි හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් කියන්නේ මොකද්ද කියලා? මේක දිහා දැක්කම කිව්වේ ඇයි මේ? මෙතන ඉඳන් මෙතන දෙනකම් එකම සයිස් එක. කැපෙන රවුම් වලනේ කපාගෙන කපාගෙන ගියාම නේ. ඔව්. මෙයා ඒකාකාර හරස්කඩ තියෙන ඝන වස්තුවක් සිලින්ඩරේ. මෙයා කපාගෙන 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 ගියොත් මෙතන ඉඳන් උඩට එනකම් එකම සයිස් හම්බ වෙන්නේ හරස්කඩ. හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. ඝනකාමේ. ඝනකේ මෙයාව කපාගෙන 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 ගියොත් මෙතන ඉඳන් උඩට එනකම් එකම සයිස් හරස්කඩ හම්බ වෙන්නේ. තේරුණාද? අනිත් එක්කෙනා ප්‍රිස්මය. ප්‍රිස්මයක් තරම් කපාගෙන ගියත් නේ තේරුණාද? එක සමාන හරස්කඩ තමයි දිගටම තියෙන්නේ. එහෙනම් ළමයි අපිට හම්බ වෙනවා හරස්කඩ ඒකාකාර ඝන වස්තු හතරක්. ඝනකය, ඝනකාභය, සිලින්ඩරය, ප්‍රිස්මය. හරි මේ ඝන වස්තු හතර විතරක් නෙමෙයි ඕනම හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්න සම්බන්ධයක් තියෙනවා. හරි මම ඒක තමයි දෙන්න හදන්නේ මේ ඔයගොල්ලෝ 10 පන්තියේදී ඉගෙන ගත්ත ඒවා. හොඳයි. ලියමු මෙහෙම. හරි. පරිමාව කියලා කියන්නේ කිසියම් ඝන වස්තුවක් අවකාශයේ අත්පත් කරගන්න ඉඩ ප්‍රමාණය. එම ඝන වස්තුවේ අපි පරිමාව ලෙස හඳුන්වනවා. මම ඒක දැන් නෝට් එකට ලිව්වා ඈ. හරි. දැන් ක්ලාස් එකට ආපු ළමයි ඉන්නවා නම් රූලක් දෙකක් ඉඩ තියන්න ඒක ලියන්න. හරි. ඔයගොල්ලෝ මාතෘකාව දැම්මනේ. හරි. පරිමාව කියන්නේ කිසියම් ඝන වස්තුවක එයා අවකාශයේ අත්පත් කරගන්නා ඉඩ පඩ ප්‍රමාණය. හරි. මෙයා අවකාශයේ කිසියම් ඉඩක් අත්පත් කරගන්නවා නේ මේ වෙලාවෙදී. අපි සාමාන්‍ය පරිමාවමයිනේ ඒක මොනවද? ඝන වස්තු වල පරිමාවමයිනේ ඒක මොනවද? ඝන සෙන්ටිමීටර් නැත්නම් ඝන මීටර් නේ ලොකු ඝන වස්තුවක් නම්. හරි. ඝන මීටර් වලින් පරිමාවම වෙන්නේ නැහැ. පොඩි ඝන වස්තුවක් නම් ඝන සෙන්ටිමීටර්. හරි. ඊට පස්සේ අපි ද්‍රව වල පරිමාවමනින්දි ලීටර් මිලිලීටර් පාවිච්චි කරනවා. මේ ඝන වස්තු වල පරිමාවමයිද්දි ඝන සෙන්ටිමීටර් ඝන මීටර් පාවිච්චි කරනවා. ඒ ඔයගොල්ලන් මතකයෙන් මේ පොඩි පන්තුලි ඉගෙන ගන්න නේ. ඔය ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ කොච්චරද? ඝන සෙන්ටිමීටර් 1000ක පරිමාවක් කියන්නේ ලීටර් එකක් නේ. මතකයිද මේක? අටේ පන්ති ඉගෙන ගත්තේ. ඝන සෙන්ටිමීටර් 1000ක් කියලා කියන්නේ ලීටර් 1ක පරිමාවකට සමානයි. මේ ඝන සෙන්ටිමීටර් කියන ඒකකේ සමානයි ළමයි මිලිලීටර් එකකට නේ. මතකයිද එනවා? හරි මතක නැත්නම් ලියා ගන්න ඉතින්. මම දැන් මේව නෝට් එකට දෙන්නේ. මේව මේ ඕලු අටේ පන්ති ඉගෙන ගත්තේ ඒක. ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක් කියලා කියන්නේ මේ වගේ පරිමාවක්. හරි දිග පල්ලස සෙන්ටිමීටරයක් වලින් වන්න නිකන් මෙහෙම ඝනකයක් ගත්තොත්. දිගයි පල්ලයි උසයි සෙන්ටිමීටර එකයි සෙන්ටිමීටර එකයි සෙන්ටිමීටර එකයි. මෙන්න මේ පොඩි ඝනකයේ පරිමාව නිකන් තවත් ගණයක් වගේ ඉතුරු. ඔන්නෝගේ පරිමාව ඝන සෙන්ටිමීටර එකක් වෙනවා. හරි හරියටම. හරි. එතකොට මේකට අපි වතුර දැම්මොත් වතුර අල්ලනවා ළමයි මිලිලීටර එකක පරිමාව. මේක පිරෙන්නම දැම්මොත් ඒකින් තමයි මේ දෙක සමාන වෙනවා. ඊට පස්සේ ලීටරේට මිලිලීටර 1000ක් නම් ඝන සෙන්ටිමීටර රූපේ නම් 1000ක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති ඝන මීටර එකක් කියන්නේ ඝන මීටර එකක් කියන්නේ ලීටර කීයද? ඈ 1000. මතක නැත්නම් කවුරුද ලියා ගන්න. මතක නැති කට්ටිය ඉන්නවා ළමයි ලියා ගන්න. ලීටර 1000ක් කියන්නේ ඝන මීටර එකක පරිමාවකට. හරි ඝන මීටර එකක් කියන්නේ ලොකු පරිමාවක් ඈ. ඒ කියන්නේ ළමයි නිකන් මවා ගන්න මීටරයක් දිග. මීටරයක් දිග. හරි මීටරයක් දිග. මීටරයක් උස. මීටරයක් පල්ල. ඝනක ආකාර ටැංකියක් පවා ගන්නකොට මීටරයක් උසයි මීටරයක් දිගයි මීටරයක් පල්ලයි. අන්න ඒ වගේ ඝනක ආකාර ටැංකියක් ගත්තොත් ඕක පුරවන්න වතුර ළමයි ලීටර 1000ක් ගන්න ඕනේ. ටැංකිය පුරවන්න. ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000කට. මතක කරගන්න ඉබා. හොඳයි. හරි. දැන් ළමයි අපි ලියන්න හදන්නේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක පරිමාව වෙන සම්බන්ධය. 10 පන්ති ඉගෙන ගත්තා මේ සම්බන්ධය. යන මෙහෙම හරි හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක යන
හරස්කඩ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක හරස්කඩ ඒකාකාර ඕනෑම ඝන වස්තුවක හරස්කඩ ඒකාකාර ඕනෑම ඝන වස්තුවක පරිමාව සෙවීමට පරිමාව සෙවීමට පරිමාව සෙවීමට පහත සම්බන්ධය පහත සම්බන්ධය පහත සම්බන්ධය භාවිතා කළ හැක හරස්කඩ ඒකාකාර ඕනෑම ඝන වස්තුවක පරිමාව සෙවීමට පහත සම්බන්ධය භාවිතා කළ හැක හරි ඔව් මම මේ දැන් දෙන සම්බන්ධයක් පාවිච්චි කරලා තමයි ගණන් හදන්නේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක පරිමාව හොයන්න පාවිච්චි කරන සම්බන්ධය රතු පෑනේ ඉඳලා කොටු කරගන්න ඕනේ හරි හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක පරිමාව ළමයි සමාන වෙනවා දරා ගන්න අර ඒකාකාර හරස්කඩ තියෙන්නේ නේ දිගටම තියෙන හරස්කඩ එකම හරස්කඩ තියෙන්නේ අන්නේ ඒකාකාර හරස්කඩේ වර්ගඵලය ඒකාකාර හරස්කඩේ වර්ගඵලය හරස්කඩේ වර්ගඵලය හරස්කඩේ ඒකාකාර හරස්කඩෙහි වර්ගඵලය ළමයි වර්ගඵලය වැඩි තරම් හරි ඒ ඝන වස්තුවේ ඒකාකාර හරස්කඩ වර්ගඵලය ව්‍යාප්ත වෙන දිග නැත්නම් ඝන වස්තුවේ උස හරි දිග නැත්නම් උස දිග හරි නැත්නම් මෙතන සමහර වෙලාවට උස ගන්න පුළුවන් බලමු හරි දිග හෝ නැත්නම් උස දෙකෙන් වැඩි කරන්නේ නැහැ දිග කියන්නේ මෙහෙමයි ළමයි දැන් හිතන්න ඝන වස්තුවක් මෙහෙම තියෙනවා නම් අපි කියන්නේ මේකට උස කියලා නේද පොඩ්ඩක් උස මෙහෙම තිබ්බොත් මේ සිලින්ඩරේ මෙහෙම තියෙද්දි අපි කියන්නේ මේක උස කියලා. ඕක මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ? එතකොට අපි කියන්නේ මේකට දිග කියලා. හැබැයි එකමයි ඈ සිලින්ඩරේ උස කිව්වත් එකයි දිග කිව්වත් එකයි. උස කිව්වත් එකයි දිග කිව්වත් එකයි. එතකොට ළමයි දැන් මේ සිලින්ඩරේ පරිමාව ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? සිලින්ඩරේ පරිමාව ගන්න ඕන නම් මෙයාගේ මේ ඒකාකාර හරස්කඩ තියෙනවනේ වෘතයක් තියෙනනේ. ඒකාකාර හරස්කඩ දිගටම තියෙන මේ වගේ වෘත විශාලත්වයේ වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ හරස්කඩ වර්ගඵලය අන්න ඒකාකාර හරස්කඩේ වර්ගඵලය වෘතයක නම් වර්ගඵලය 5r වර්ගනේ අර r නම් 5r වර්ග වැඩි කරන්න ඕනේ ඒ හරස්කඩ මේ ව්‍යාප්ත වන මුළු උසින් නැත්තම් දිගින් තේරුණාද එතකොට මෙයාගේ පරිමාව එනවා ඉතින් ඔයගොල්ලන් මතක ඇති 10 පන්ති ඉගෙන ගත්තා නේ සිලින්ඩරයක පරිමාව හොයන සූත්‍රෙ මොකද්ද 5 r වර්ගය වැඩි කිරීම h 5r වර්ග h නේ ඔව් හයි 5r වර්ගය කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න මෙයාගේ උස h කියන එක. එතකොට මෙයාගේ පරිමාව එනවා. ඊට පස්සේ ඝනකය ඝනකයක පරිමාව. දැන් ඕගොල්ලෝ කියයි ඉස්සර තිබ්බනේ දිග වැඩි කිරීම බල වැඩි කිරීම උස කියලා සම්බන්ධයක්. ඒක දාලා හදන්න බැයිද දැන්? ඒක පුළුවන්. ඒකම තමයි මේකෙන් ඉන්නේ බලද්ද? හරි නේ දිග වැඩි කිරීම බල වැඩි කිරීම උස දාලානේ ඕගොල්ලෝ හැදුවේ. ඝනකයක ඝනකාවේක පරිමාව ඒකම තමයි මේකෙන් ඉන්නේ බලන්න ඕන නම් ඈ හරි දැන් මේ ඝනකේ දිග පළල උස දිග පළල උස හරිනේ එතකොට මේක තමයි ඒකාකාර හරස්කඩ වර්ගඵලය මොකද්ද මෙන්න මේක ගන්න වෙනවා එක පැත්තක් ගන්න වෙනවා මේකනේ ඕක තමයි දිගටම තියෙන්නේ හරස්කඩ වර්ගඵලයේ අඩු වැඩි වෙන්නේ ඒකාකාරයි එතකොට මේ ඒකාකාර හරස්කඩ වර්ගඵලය මෙන්න මේකේ වර්ගඵලය කොහොමද ගන්නෙ දිග වැඩි කිරීම පළල අන්න මේකේ වර්ගඵලය දිග වැඩි කිරීම පල්ලේ මේකේ වර්ගඵලය එනවනේ සමාන සුරාශ්‍රයක වර්ගඵලය දිග වැඩි කිරීම පල්ල. ඒක වැඩි කරන්න ඕනේ ඒකාකාර හරස්කඩ වර්ගඵලය එනවා දිග වැඩි කිරීම පල්ලේ. ඕක වැඩි කරන්න ඕනේ ආයි මේකේ උසින්. එතකොට ළමයි අර ඕගොල්ලෝ ඉගෙන ගත්ත චූටි කාලේ සම්බන්ධ වෙනව නේද? ඝනකයක පරිමාව සමානයි දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස. ඝනකාවේගත් උමයි. ඝනකාවේගත් එහෙමයි ගන්න. මෙයත් හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. එතකොට හරස්කඩ වර්ගඵලය මෙන්න. මෙන්න මේකේ වර්ගඵලය. ඒකාකාර හරස්කඩේ වර්ගඵලය දිග වැඩි කිරීම පල්ල නේ ඍජු කෝණාශ්‍රයේ හරස්කඩ වර්ගඵලය දිග වැඩි කිරීම පල්ල හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න උසි එතකොට මෙයාගේ පරිමාව එනවා ඒකත් දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උසම තමයි වෙනසක් වෙන්නේ නැහැ ඊට පස්සේ ළමයි ප්‍රිස්මය ප්‍රිස්මය ගත්තාම මම කියන්නේ
මෙයාගේ පරිමාව ගන්නෙත් ওই විදිහටම තමයි. ඇයි ඒ? ප්‍රිස්මය ගත්තාම හරස්පර ඒක ආකාර ගන්න වස්තුවක්. ඔක මතක තියාගන්න. හරස්පර ඒක ආකාර ගන්න වස්තුවක් දිගටම මෙන්න මේ ත්‍රිකෝණේ තමයි තියෙන්නේ දිගටම. එහෙනම් මෙයාගේ ළමයි හරස්පර වර්ගඵලයට දාන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න කොහොමද? භාගයයි ආධාරක පාදේ වතාවක් ලම්බූස ත්‍රිකෝණාකාර මුහුණදී නේ. ඒක අරගෙන වැඩි කරන්න ඕනේ මේකේ දිග. ඔය හරස්පර දිගටම තියෙන්නුත්. එතකොට ප්‍රිස්මේ පරිමාවත් වෙනවා. මෙයා අවකාශයේ අත්පත් කරගන්න ඉඩ ප්‍රමාණ හිව්වේ හැකි පරිමාව. හරි. අන්න ඒ ටික අපි ඉගෙන ගත්ත 10 සහ 8 9 පන්තිවලත් ඉගෙන ගත්තා. හොඳයි. දැන් මේක රතු පෑනේ ඉඳලා පොඩු කරගන්න. මේක දැන් අපි පාවිච්චි කරලා ඔය ඝන වස්තු හතරේ පරිමාව හොයන්න හදන්න. හරි. ඉක්මන් කරන්න. හොඳයි. ටියුබ් එකේ ගණන් හතරක් තියෙනවා ওই ගණන් වස්තු හතරෙන්. හරි. නළු ටියුබ් එක ළඟ තියෙන්න ඕනේ. හරි. ගණන් වස්තු වල පරිමාව. හරි. මේක රතු පෑනින් පොඩු කරගන්න. ටියුබ් එකේ ඔයගොල්ලෝ මේ වගුව පස්සේ පුරවන්න. හරි. ගණන් වස්තු ටික දාලා තිනවා ගණන් එකේ ඝන කාපේ සිලින්ඩරය ඊට පස්සේ ප්‍රිස්මය. හොඳයි. ප්‍රශ්න අංක එකේ වගුව දැන් අපි කරන්න යන්නේ නෑ ඔන්න එකක් කරන්න පුළුවන් කරමුද කරගන්න. හරි ලෝපාංගින් නම් බෑ දැන් ගාමදි. හරි. ඒකේ නමයි මෙහෙමයි තියෙන්නේ. පළවෙනි එකේ නමයි තියෙන්නේ ඝනකය. හරි. ඔන්න සර්ගල ප්‍රශ්න අංක එකක් කරමුකෝ. ඉක්මන් කරන්න. ප්‍රශ්න අංක එක. මුලින් ඉක්මන් කරන්න ප්‍රශ්න අංක එක. හරි. හරි මම කියන්නේ මේ ගාන ඔයගොල්ලන්ගේ අච්චුපතෙත් ඇති අච්චුපත තියෙනවනේ හැමෝටම. හරි අච්චුපත තියෙනවනම් ඩග්ගාල පෙරලා ගන්න අච්චුපතෙත් ඇති. එක කොටසේ අච්චුපතේ එක කොටසේ ඝන වස්තු වල පරිමාව සම්බන්ධ ගැටළු වල මෙන්න මෙහෙම බලන්න වගුවක් සහ මේ ඝන වස්තු හතරත් එක්ක ගානක් දාලා ඇති පේනවා. අච්චුපතෙත් මේ ගාන තියෙනවා. ඝනකයේ ඝනකාපේ ප්‍රිස්මය සිලින්ඩරය මෙන්න මේ වගුව පුරවන්න හදන්න. හරි තමයි ඊගොල්ලෝ ප්‍රශ්න අංක 2 3 4 5 කරන්න ඕනි මම කරන්න. ඊට පස්සේ තමයි අපි 11 පන්තියේ අපිට ඝන වස්තු තුනක් තියෙනවා ඒවල පරිමාව ගැන හිතලා ගන්න ඕනි. හරි. එතකොට මේකේ පළවෙනි එකම නිකාරය කියන්න ඕන කොනාලි කඩලා මේකේ ඝනකය. මම කරන්න. ඝනකය කරගෙන හදලා මේ ඝනකය තමයි පැත් එක දිග සිම්පල් a කියලා දාගන්න. මේක ඝනකය පැත් එක දිග සිම්පල් a. ඒක තමයි ඝන කාපයක් තියෙනවා. එන්න ඝන කාපය. ඝන කාපය එන්නවා. ඒකේ අපි ගමු මේ පැත්ත B, මේ පැත්ත A, දිග B, පල්ල A, උස C. ඒක තමයි සිලින්ඩරයක් තියෙනවා. හරි මේ පැත්තට මොනවද තියෙන්නේ සිලින්ඩරේ? ප්‍රශ්නයමයි ගත්තොත් මෙතන ත්‍රිකෝණාකාර මූලත ගත්තොත් හරස්පර ඒකාකාර මූලත ත්‍රිකෝණාකාර මූලතනේ එයාගේ තමයි මෙතන ආධාරක භාගයේ a ලම්බය වාරින්න ලම්බුස h ලම්බුස h මේකේ දිග ප්‍රිස්මේ l ප්‍රිස්මේ දිග l ආකාරම පැත්තට ඇඳත් කමක් නැහැ ඝනකය ඝනකාපය හරි නම් ලියන්න ඕනේ ඝනකයේ ඝනකාපයේ සිලින්ඩරයේ සහ ප්‍රිස්මයේ. එතකොට මේ එක එක ඝන වස්තු වල පරිමාව අපිට ලිව්වේ. හරි මේ වගේ තියෙන්නේ පරිමාව සහ ඒකාකාර හරස්පර වර්ගඵලයක් දාන්න ඕනේ. ඊට පස්සේ පරිමාව ලියන්නත් ඕනේ. හරි ඝන වස්තුවේ නම ගන්න ඕන නම් අපි දාගමු මෙහෙමයි. තරගාලා දාගන්න ඕනේ හැබැයි. හරි මෙතන තමයි ඝන වස්තුවේ නම.
वस्तुए याम अपर गण वस्तुए नाम ඊපස් ළමයට ඒකාකාර හරස්කර වර්ගඵලය අපි ලියන්න ඕනේ ඒකේ හරස්කර වර්ගඵලය ඊට පස්සේ ඝන වස්තුවේ පරිමාව ඝන වස්තුවේ පරිමාව හොඳයි ඊට ගාලා කරමු හරි මේක දැන් අපිට ඝන වස්තු හතරක් දීලා තියෙනවා ඝනකය ඝනභාවය සහ පිස්මේ හරි ඝන වස්තුවේ නම තියාගෙන කොහොමද ඉපං කරන්න ඝන වස්තු හතර ඇඳලා ප්‍රශ්න අංකයක දාලා වගෝ සම්පූර්ණ කරන්නයි තියෙන්නේ මේක ගණකේ. දැන් මේවා අහ උගන්නන්න ඕනෙත් නෑ. මේ කලින් ඉගෙනගත් තියෙනවානේ ඝන කාර්ය වම්කින්. සමහරවිට මතක නැතිවෙන්න පොඩ්ඩක් මතක් කරනවා. එතකොට ගියක් අපිට ඉක්මනින් කරගන්නත් පුළුවන් අනිත් ඝන වස්තු. මේක තමයි සිලින්ඩරය. සිලින්ඩරයේ යටි එක ප්‍රශ්නේ. හොඳයි. एक पंगरा දැන් අපි තාම මේ 11 පන්තියේව පටන් ගත්තේ නෑ මේ පාඩමේ. හරි මේකෙන් පස්සේ තමයි පටන් ගන්න තියෙන්නේ. एक मंगरा ने किंदा हरे एक पंत लिया और दाई दें काफी गाने के एकास्त में मैं यहाँ के हास्कर वार का पाले मैं यहाँ के हम पाठ करो में कोई ना कोई पाठ कराने हम यहाँ वाला ना कोई ना कोई पातूल एकाकार हास्कर नहीं हम यहाँ पाठ कराने एकाकार हास्कर नहीं यार तो ये ना समय कतरोष्टार वाला मुमेंट एक वार का पाले එකියන මොකද එන්නේ a වර්ගයනේ මොනවද මේ ධ්‍රුවයගේ වර්ගය කියලා නැත්නම් ඒ වැඩි කිනීමේ දර්ශකෝණින් ධ්‍රුවයගේ බිංදු අතිත් දෙක හපුරවා ධ්‍රුවයෙන් දර්ශකෝණින් හරි පරිමාවලියදී මෙන්න මේ ඒකාකාර හරස්කර වර්ගඵලය a වැඩි කිනීමේ කියන්නේ හරස්කර වර්ගඵලය වැඩි කරන්න උසි අපේ සම්බන්ධය වලගෙනේද හරස්කර වර්ගඵලය වැඩි කරන්න උසි එතකොට තමයි මෙතන මොනනම් මේක සුරු කරාම එන්නේ මොකක් a වල තුනේ ඵලය නේද හරි මේ හරස්කර වර්ගඵලය වැඩි කිරීම උස. අර ඔයගොල්ලෝ ඉගෙනගත්ත චූටි කාලේ දිග වැඩි කිරීම පරල වැඩි කිරීම උස කියලා. හරි නේද? එහෙම හදුවත් ඉතින් මේකම තමයි ඉන්නේ. දිග වැඩි කිරීම පරල කියන්නේ වර්ගඵලයේදී හරස්කර අතාවක් ආයි උස. ඝන කාමයේවත් එහෙමයි. දැන් එයාලේ මම මේ මොහොත පාඩ කරන්න හරස්කර ඒකාකාර මොහොත ලෙස හරි ඔහොම කපාගෙන කපාගෙන ආව උඩට නිකම්ම මේ පාඩ කරපු මොහොතමයි නම් වෙන්නේ. හරස්කර වර්ගඵලය එතකොට මේකේ දිග වැඩි කිරීම දීගරිගීම් බලන්න පරිමාව ගන්න ඕක වැඩි කරන්න ඕනේ හරස්කර වර්ගඵලය වැඩි කරන්න ඕනේ උසි උස c එතකොට අපේ ළමයි එනවා b a c කියලා එනවා නැත්නම් a b c මාරු මාරු කමක් නැහැ එකද දීගරිගීම් බලන වැඩිගීම් උස සිලින්ඩරේ ගත්තොත් මෙන්න හරස්කර වර්ගඵලය වෘතයක් නම් වෙනවා දිගම කපාගෙන කපාගෙන මෙතන යනකම් වෘත වෘතයේ වර්ගඵලය හරස්කර වර්ගඵලය වෘතයක් ඉඳ 5r වර්ග පරිමාව ගන්න හරස්කර වර්ගඵලය වැඩි කරන්න ඕනේ දිග හෝ උස h ඒ කියන්නේ 5r වර්ග වතාවක් h මතකයිද සිලින්ඩරයක පරිමාව ගන්න සම්බන්ධය 5r වර්ග h ප්‍රිස්මය ප්‍රිස්මයක මම මේ හරස්කර වර්ගඵලය පාඩ කරනවා ඒකාකාර හරස්කර වර්ගඵලය වෙන ත්‍රිකෝණයක් නෙමෙයි නේ අන්න හරස්කර ඕක තමයි දිගටම හම් වෙන්නේ හරස්කර වර්ගඵලයේ අපි දාන්නේ ත්‍රිකෝණයක නම් භාගයයි නේ ත්‍රිකෝණාකාර මූලධක වර්ගඵලය ගන්න මෙන්නල් භාගයයි ආධාරක පාදයේ a ත්‍රිකෝණේ ලම්බ උස h භාගයයි h හරි භාගයයි h ඒක වැඩි කරන්න පරිමාව ගන්න දෙකින් භාගයයි h වැඩි කිරීම දිග l ඒ කියන්නේ භාගයයි a h l හරි බලන්න ඕන ළමයි ප්‍රශ්නේ පරිමාවට සම්බන්ධයි කටපාඩම් කරන්න ඕනේ ඕවා හරි අර සිලින්ඩරයක පරිමාව සූත්‍රණත් තමයි මතක තියාගන්න අමාරු නෑ 5r වර්ගය h 5r වර්ගයේ වැඩි කිරීම h පැහැදිලිද හොඳයි හරි එහෙනම් මේ ඝන වස්තු හතරෙන් ගණන් හතරක් හදනවා කියුට් එකේ ප්‍රශ්න අංක 2 3 4 5 හරි පටන් ගමු ඉක්මන් කරන්න ඉස්සෙල්ලා වගුව සම්පූර්ණ කරලා ඉන්න
इवराइद बाबू का संपूर्ण कर ली वर्द है ताविला वों द एक मकरान बड़ा अरे इवराइ उधर एक मकरान आने के लिए मैं कोई वर्द है अरे अलते इन्होना कलीन दवास रेकॉर्डिंग संपूर्ण रेकॉर्डिंग बल अरे अरे प्रश्न दिखा परिमाण दिखा සින්දාම් මෙතන සෙන්ටිමීටර 10යි. මේ එතකොට මෙතනම ඇවිල්ලා දෙන්නේ. වර්ග සෙන්ටිමීටර 100 වැඩි කරාම සෙන්ටිමීටර 10යි. වර්ග සෙන්ටිමීටර සෙන්ටිමීටරකින් වැඩි වුණාම ඝන සෙන්ටිමීටර 100ක් දෙන්නේ. 10 වරක් 10යි 100යි 100 වරක් 10යි 1000යි ඝන සෙන්ටිමීටර. ඉක්මන් කරන්න. හරිද? පරස්පර වර්ගඵලයේ වැඩි කිරීම උස. නැත්නම් දිග වැඩි කිරීම පල්ල. හරි දිග වැඩි කිරීම පල්ල කියන්නේ ළමයි වර්ගඵලයේ මේ හරස් කරන්නේ. प्रश्न ප්‍රශ්නාංක 3 මෙන්න තුනේ ගාන කූටන අය දෙන්නේ නැහැ ඝන කාර්යයක් තියෙන්නේ දිග සෙන්ටිමීටර 15ද පළල සෙන්ටිමීටර 10ද උස සෙන්ටිමීටර 8ද උ ඝනකාමයේ පරිමාව සොයන්න අර මෙන්න රූපේ දැන් ඝනකාමයේ ළමයි පරිමාව ගන්නදී අර වගේම තමයි ඉතින් හරස්කද වර්ගඵලය වැඩි කරන්න उसी आरास्कर का कमल है आरास्कर दहाई सेंटीमीटर बाल का वैरी कराना सेंटीमीटर दहाई ये तो बड़ा बार का सेंटीमीटर एक ऐसे ही पना है वो का वैरी कराना उसी आठ सेंटीमीटर होगी बार का सेंटीमीटर सेंटीमीटर गाना सेंटीमीटर है ना मतलब लाना दिए देने एक ऐसे ही पना है वाटा इतना दिसीर इतना तो बेसिकली एक गाना सेंटीमीटर हर में तो बताइए प्रश्नांक देखा था ये बस एक प्रश्नांक तो ना सेंटीमीटर आप लगाई थी मैं प्रश्नांक कहाँ था मैं तूने नहीं मैं तूने ये रूप में इतना हाथ को है ना अरे प्रश्नांक खातरे लगाई थी इन्हें सिलिंग करें अरे सेंटीमीटर हाथ द अन अरे सेंटीमीटर हाथ द उसे ना त දිගියුවත් උසියුවත් එකයි එතන සිලින්ඩරේ සෙන්ටිමීටර 20ක් වන සිලින්ඩරයක පරිමාව හොයන්න ඕනේ. මේක ළමයි පරිමාව අපි ගත්තේ අර වගේ තමයි. හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕනේ උසින් හෝ දිගින්. හරස්කඩ වර්ගඵලයේ වෘතයක් නම් 5r වර්ගනේ වෘතයක වර්ගය වර්ගඵලයේ වෘතයක වර්ගඵලයේ 5r වර්ගය. වැඩි කිරීම උස h නේ.
आधे आदेश कराने फाइव वाला भी अभी जानना विषय देखे बेदी मार दे हाथे में विषय देगा मैं क्या रे सिलेंडर यार ये मैं यूं दे हाथाई हाथे वाले की अरे मैं के वाले वाले वैरी कराने ना वाली मैं के उस रहो दिए सेंटीमीटर इससे इतना हाथे वाले के लमाई विहित वाली बहुत किए लेने हाथ पर आ संदली हर तुम्हारा ससू देने ගණන් සෙන්ටිමීටර් හරිද වැරදිද ඉක්මන් කරන්න අර නේද හරි හොඳයි ඊළඟට ප්‍රශ්න අංක හරි හතර හරි ප්‍රශ්න අංක හතර ඉක්මනට හදන්න ඊළඟට ප්‍රශ්න අංක පහ ඒක ළමයි දීලා දිනවා අපිට මොකද්ද ප්‍රිස්මයක් ප්‍රශ්න අංක පහ अरे प्रश्न अंक पांच अरे मैं देवी गाना मैं का तुम्हें गाना मैं है दूसरा हाथर भी नहीं गाना अरे नहीं उत्तर है कुंडा ससुर में देखने अरे इलाके डर प्रश्न अंक पांच एक लम्हे की एक रूपे देख पे ना पिस में परिमाव करने के लिए एक परिमाव करने में मेरे आधार पर आधे आकाई सेंटीमीटर दिया तीन वां लंबाई उसे हाई सेंटीमीटर, हाई सेंटीमीटर, दीर्घ सेंटीमीटर बाहर है। तो मैं के परिमाप करते हैं लंबाई, हरस्कर वालों के पाले वैरी करना दीनी, मतलब उसी। तो कौन है हरस्कर वालों के पाले करते हैं बाग ये वैरी करी में, आधार बाग दीर्घ वैरी करी में, लंबाई उसे तो कौन है के वालों के पाले, तो අච්චුපද තියනවානේ හරි අච්චුපද බලා ගන්න දෙයක් නැති කට්ටිය පුනරීක්ෂණ අභ්‍යාස වල හක් ගාලා ගන්න හරි දෙක දෙවරක් එකයි අට දෙවරක් හතරයි හරි කැපෙනවා මෙතන 8යි 2යි හතර වරක් 6 27 වැඩි කිරීම 15 24 ළමයි 15 වෙන එකට හක් ගාලා මට පරිමාව කියලා කියන්න මේ ප්‍රිස්මේ ඝන සෙන්ටිමීටර වලින් එන්නේ හරි ඉක්මන් කරන්න अरे उत्तर एक अत्तल माई दान दुख मंडर तुम जी आसू दें ने किसी हाथ रेवा पहलवा කීයද ළමයි එන්නේ 380ද 360ද නේ හරිද වැඩි කරන්නේ 24 ඒවා පහරක් හරිද මම 14ක් අතර හැඩේ බිඳුව දැන් 6ක් පිටුයි 14ක් එක 36යි 30යි 360යි නේ මේ ප්‍රශ්නේ පරිමාව ඝන සෙන්ටිමීටර 360යි හොඳයි ඔය ළමයි අපි දැන් මේ කරේ 10 වන්තිය සහ කලින් ඕල් එකගෙන ගත්ත ඝන වස්තු වල පරිමාව හොයන විදිහ. හරි. දැන් මේකේ ළමයි අපි එකම ක්‍රමයක් පාවිච්චි කරන්නේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් නම් මතක තියාගන්න පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය දිගින් හෝ උසින් වැඩි කරලා ඝන වස්තුවේ. මේ ඝන වස්තු අතර විතරක් නෙමෙයි තවත් හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් තිබ්බොත් මේ ක්‍රමෙින්ම ඒකේ පරිමාව ගන්න පුළුවන්. හරි. හොඳයි. දැන් ළමයි අපි එන්න හදන්නේ හරස්කා හරස්කඩ ඒකාකාර නොවන ඝන වස්තුවල වර්ගඵලය හොයන්න හදන්නේ හරස්කඩ ඒකාකාර නොවන ඝන වස්තු අපිට තුනක් තියෙනවා මේ පරිමාව හොයන්න හරි දැන් ඔන්න දැන් 11 පන්තියව පටන් ගන්න හදන්නේ පාඩමේ හරි අපි අද ළමයි බලමු කතා කරන්න මේ පතුල සමචතුරස්‍ර පිරමීඩයක කොහොමද පරිමාව හොයන්නේ හරිද
පරස්පර වර්ගඵලයට අපිට ඕනනම් කිව්ව හැකි පතුලේ පුෂ්ඨ පතුලේ වර්ගඵලයේ කමක් නැහැ ඉතින්. දැන් මේකේ හරස්කර වර්ගඵලයේ සමානයි පතුලේ වර්ගඵලයේ නේ. හරිද? වැරද්දක් නැහැ. මේකේ පතුල මේක නම් පතුලේ වර්ගඵලය. මේකේ පතුල මේක කියලා ගත්තොත් පතුලේ වර්ගඵලය. නේද? මේකත් අපිට ඕනනම් පතුල කියලා ගන්න පුළුවන් මේක. මෙහෙම හිටෙව්වොත් නේ. හරිද? දැන් ඔය විශ්මය මෙහෙම කිව්වොත් පතුල කියන්නේ මොකද්ද? විශ්මය අපි ඔහම කෙලින් අර තියපොත් ඔහම පතුල කියන්නේ ඉතින් අර පාඩ කරපු ත්‍රිකෝණේ නේ. පතුලේ වර්ගඵලය වැඩි කරනවා උසි. සිලින්ඩරේ ගත්තත් එහෙම. සිලින්ඩරේ මෙහෙම තිබ්බහම ඉතින් පතුල නේද? පතුලේ වර්ගඵලය වැඩි කරනවා උසි. හරි ගණන් ගන්න කොටත් ඒ වගේ ගන්න පුළුවන්. හරි. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස ඒත් හරි. නැත්තම් හරස්කර වර්ගඵලය ඒකාකාර හරස්කර වර්ගඵලය වැඩි කිරීම උස. නැත්තම් දිග. හරි නේද? හොඳයි. දැන් ළමයි අනුවාදකතාව දාන්න පතුල සමචතුරස්‍ර පතුල සමචතුරස්‍ර පිර නීලයේ පරිමාව දෙන්න. පතුල සමචතුරස්‍ර පතුල සමචතුරස්‍ර පිර නීලයේ පරිමාව සෙදීම අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා පුෂ්ප වර්ගඵලයේ සෙදීන්නේ පිරමීඩයක දැන් ඉගෙන ගන්නේ පරිමාව වෙන් කිය. හරි ආගන්තුක පරිලෝක ගන්නවා කියපා. හරි කලින් පාඩමේ ළමයි ඉගෙන ගත්තේ වර්ගඵලය පුෂ්ප වර්ගඵලයේ සෙදීම. දැන් පරිමාව සෙදීම ඉගෙන ගන්න. හොඳයි. අපි ළමයි දැන් ඉස්සෙල්ලාම පිරමීඩයක් අඳිමු. දැන් පිරමීඩයක පරිමාව හොයන්න. අර කලින් ක්‍රමයේ භාවිතා කරන්න බෑ. ඇයි ඒ? පිරමීඩයක් ගත්තොත් ඔයාලා දන්නවා හරස්කඩ ඒකාකාර නෑ. නේ? පිරමීඩයක් ගත්තොත් මෙයාගේ හරස්කඩ ඒකාකාර නෑ. දැන් මේකේ බෑනේ හරස්කඩ වර්ගඵලය පිරමීඩ උසින් වැඩි කරොත් මෙයාගේ පරිමාව ගන්න බෑනේ. ඇයි ඒ? ඇයි දිගටම මේ හරස්කඩ නෙමෙයි තියෙන්නේ. එන්නෙන් හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා. උඩට යන්නේ නෑ. නේ? හරියන්නේ නෑ. ඒතර අපි විද්‍යාඥයෝ කල්පනා කරලා ළමයි ගණිත ඥයෝ කොහොමද පිරමීඩයක පරිමාව හොයන්නේ කියලා. හරි ගණිතඥයෝ කල්පනා කරා අපි කොහොමද පිරමීඩයක පරිමාව හොයන්න සම්බන්ධයක් ගන්නෙ. ඉතින් අපි අර ඝන වස්තු වල සම්බන්ධය දන්නවනේ. හරස්කර ඒකාකාර ඝන වස්තුවක් නම් පරිමාව හොයන්න දැන් ඕගොල්ලෝ දන්නවා. හරස්කර වර්ගඵලයේ නැත්නම් පතුලේ වර්ගඵලයේ උසින් වැඩි කරා. දී. හරි. ඊට පස්සේ ළමයි දැන් විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරද්දී ගණිතඥයෝ ඒගොල්ලෝ හොයාගත්තා මෙන්න මෙහෙම සම්බන්ධයක්. මම ඒක ඕගොල්ලන්ට කරලම් පෙන්නන්නම්. හරිද? ඒගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් ළමයි කරලා බලුවා. එයාලා හදාගත්තා දැන් එයාලට ඕනනා මේ පතුල සමචතුරස්‍ර පිරමීඩයක කොහොමද පරිමාව හොයන්නේ කියලා. හරි. ඉතින් මේගොල්ලෝ හදාගත්ත ළමයි මේ පතුලේ වර්ගඵලයේම තියෙන ඝනකයක් හදාගත්තා. මේ පතුලේ නැත්නම් ඝනකයක් වෙන්නත් පුළුවන් ඝනකාභයක් වෙන්නත් පුළුවන් නෑ. හරිද? මේ පතුලේ වර්ගඵලයේම තියෙන ඝනකයක් හරි ඝනකාභයක් ඒගොල්ලෝ හදාගත්තා. සහ මේ පිරමීඩයේ තියෙන ලම්බ උස කියන්නේ මොකද්ද? මේ හරි මැද ඉඳන් මේ ශීර්ෂයේ තියෙන හරි කෙළින් උසනේ. ඔව්. හරි. ඉතින් ඒගොල්ලෝ හදාගත්ත ළමයි මේ පිරමීඩයේ පතුලම තියෙන ඝනකයක් නැත්නම් ඝනකාභයක්. සහ මේ පිරමීඩයේ ලම්බ උසම තියෙන ඝනකය නැත්නම් ඝනකාභය. හරි. මෙතන ඝනකාභයක් ගත්තත් කමක් නැහැ. හැබැයි මොකද්ද ළමයි වෙන්න ඕනේ? පිරමීඩේ මේ පතුලේ වර්ගඵලයයි මේ ඝනකාභයේ පතුලේ වර්ගඵලයයි සමාන වෙන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පිරමීඩේක පතුල සමචතුරස්‍රයක්නේ. ඒතකොට මේකෙත් පතුල අනිවාර්යයෙන් මොකක් වෙන්න වෙනවද? සමචතුරස්‍රයක් වෙන්න වෙනවනේ. ඔව්. මේ බලන්න මම මෙතන කියලා පෙන්නම් ඔයගොල්ලන්ට පේනවා මේ හරියටම සමානයි. හරි. මේකේ තියෙන පතුලමයි මේකෙත් තියෙන්නේ. හරි. සහ මේ දෙකේ උස බලන්න හොඳට. උසවල බලන්න. එහෙම තිබ්බම මේ අතීත වෙනම අරු හරි නම් හරි බලන්න මෙතන ඔයගොල්ලන් මෙතන පේනවා ඇති හරි හොඳට බලන්න මේ පිරමීඩේ උසයි හරි පිරමීඩේ උසයි මේ
ගණකාවේ උසයි මොකද වෙන්නේ ඈ සමානයි පේනවද මේ එක මට්ටමනේ ඔව් ඒ කියන්නේ පිරමීඩේ උසයි ලම්බ උසයි මේ ගණකයේ හෝ ගණකාවේ උසයි සමාන වෙන්න ඕනේ පතුල අනිවාර්යෙන් මේක සමචතුරස්‍රයක් වෙන්න ඕනේ හැබැයි ළමයි මේකේ අර ගණකයක්ම වෙන්න ඕනේ නැහැ ගණකයක්ම වෙන්න ඕනේ නැහැ හැබැයි පතුල සමචතුරස්‍රයක් වෙන්න ඕනේ උස මේකේ උස වෙන්න ඕනේ දැන් හිතන්න මේ පිරමීඩේ තවත් උසයි නම් මේ පතුල මත ඉඳලා මේක තව උස වැඩි කරන්නත් පුළුවන් නේ ඒ උසරම මේකෙත් උස වෙන්න ඕනේ එතකොට මේ ගණකාවයක් නේ හරි වෙන්න ඕන ළමයි මේ පිරමීඩේ පතුලම තියෙන්න ඕනේ මේ ගණකයේ හෝ ගණකාවේ පතුලට ඒ වර්ගඵල සමාන වෙන්න ඕනේ මේකේ වර්ගඵලයයි පතුලේ මේකේ පතුලේ වර්ගඵලයයි සමාන වෙන්න ඕනේ ඒ වගේම මේකේ උසයි පිරමීඩේ ලම්බ උසයි මේ ගණකාවේ උසයි සමාන වෙන්න ඕනේ ඒක ගණිතඥයෝ ඔන්න ඔය වගේ එකක් හදාගත්ත ගණකාවයක් පිළිගන්න ඕනේ හරි හදලා ඒගොල්ලෝ බැලුවා මෙන්න මේ දෙයක් කරලා නැහැ ඕගොල්ලන්ට එක කරලා පෙන්නන්න මම හරි ඕගොල්ලන්ටත් මේක කරලා බැලුවා හැකි තමයි මම මෙන්න මේ වගේ වැඩක් කරනවා හරි බලන්න දැන් මෙන්න මේ කරන වැඩේ බලාගෙන ඉන්න ඕකෙන් ඕගොල්ලන්ට මේකේ පරිමාව හොයන්න සම්බන්ධයක් හදාගන්න පුළුවන් හොඳයි හරි දැන් මම මේ අතේ තියෙන මොකද්ද මේ තමයි පිරමීඩේ මේ මොකද්ද හදාගත්තේ පිරමීඩේ පතුලම තියෙන පිරමීඩේ පතුලේ වර්ගඵලයම සහ පිරමීඩේ උසම තියෙන ලම්බ උසම තියෙන ඝනකාවය නැත්නම් ඝනකයක් අපි ඊට පස්සේ හරි හරි ඔයගොල්ලන්ට දැන් පේන්නේ නැහැ පහල තිබ්බොත් මම මේකට මොනවද කරවන්නේ වතුර දාන්න යන්නේ වතුර දැන් මම මේක දී වෙලා දැක්ක ඉන්න ගන්නවානේ වැලි දානවා තමයි මෙයාගේ පරිමාව කියන්නේ මෙයාගේ අල්ලන ඉඩකඩ ප්‍රමාණයනේ මේක ඇතුලේ අල්ලන ඉඩ ප්‍රමාණය තමයි මේ පිරමීඩේ පරිමාව කියන්නේ හරි මම මේකට ළමයි දානවා වැලි වැලි දාලා කරුවා බලා ගන්න හරි ඕලන්ට පේන ඇති ගාන්න කටමැට් කරනවා දාන්න බලාගෙන මම කරන වැඩිය හරි කටමැට් කරනවා දැන් නෑ ගාන්න ප්ලේට් එකටම දාගන්න කටමැට් කරනවා හොඳයි හරි දැන් මම අහනවා දැන් මේක වැලිය වලින් පිරෙව්වා මේ පිරමීඩේ වැලිය වලින් පිරෙව්වා පිරෙව්වහම මේකේ තියෙන වැලි පරිමාව කීයක් වෙනවද මේ පිරමීඩේ පරිමාවට සමානයිනේ කටමැට්ටමටම ලෙවල් එකකට වැලි වලින් පිරෙව්වා මම මේක දැන් දානවා අර අපි හදාගත්ත ඝනකාවයකට හොඳට බලාගන්න කරන වැඩේ හරිද මේක බලමුකුත් දාලා නැහැ හරි මම මේකට දානවා හරි නැති වෙන දා ගන්න ඕනේ අන්න දැන් හරි ඕගොල්ලන් හිතන්නේ කොච්චරක් මේකේ පිරෙන්නේ නැද්ද දැන් මේකේ පරිමාවෙන් එකක් මේකට දැම්මා පුතාලා පොඩ්ඩක් කල්පනා කරලා මේ මොනවද හිතනවද ඒක කරලා බලන්න ඕනේ කොච්චරක් හොඳයි තුනෙන් මෙහෙකට පිටුනක් පෙන්වන්නත් පුළුවන් ඕල් මම දැන් පේනවද කියලා පේනවද ඔයාලා මේ දැන් මේකේ හරියටම මේකේ උසින් තුනෙන් එකකට පිළිලා මෙන්න මේ මට්ටමකට පිළිලා තියෙනවා. හරි. භාගයක් නෙමෙයි. පේනවද? මම දන්නේ නැහැ පේනවද කියලා ඔයගොල්ලන්ට. ඔව් පේනවා. තුනෙන් එකකට පිළිලා තියෙනවා. භාගයක් නෙමෙයි. ඔන්න එකක් දෙන්න. හරි.
මම තව එකක් පුරව ගන්නවා මේකට දැන් අපි එන්නන්න ඕනේ නැනේ පුරවන එක හරි පුරව ගන්නට අර ගන්නවා තව එකක් හරි තව එකක් පුරව ගත්තා නේ පඩවට්ටමන පුරව ගත්තා හරි දැන් ආයි මේකේම පරිමාව තමයි මේ පිරමීඩේ පරිමාව සමානයි වැලිය වල පරිමාවට ආයි එකක් දානවා මේකට බලන්න ඕනේ ගන්න හැලින් ඇදගෙන දා ගන්න වටින් දැන් දෙකක් දැම්මා දැන් කොච්චරක් පිරලද මේක යොසින් තුනෙන් පංගු දෙකකට පිරලා තියෙනවා මේක ළමයි ඊට පස්සේ මම තව එකක් දානවා තව එකක් බලන්න දැන් මෙන්න වැඩි හොඳින් නැහැ හරි තුනක් දැම්මා බලන්න මෙන්න වැඩි මොකද ඒ ළමයි මොකද ඉලා තියෙන්නේ හරියටම ඈ ඔව් කටමැට්ටමඩම පිරුණා හරියටම කටමැට්ටමඩම පිරුණා දැක්කද පරීක්ෂණේ ඉතින් ඕක තමයි ළමයි ඒගොල්ලෝ ගණිත දර්ශනය කරලා බැලුවේ දැන් මේ කරපු පරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් නිගමනයක් නේ පරීක්ෂණයක් කරාම ඒකේ තියෙන නිරීක්ෂණය දැන් දැක්කනේ නිරීක්ෂණය නිරීක්ෂණය මොකද්ද ළමයි පරීක්ෂණය මොකද්ද අපි මේ විදියට මේ දෙක අරගෙන මේකෙන් පුරවල තුන් පාරක් දැම්ම මේකද දැන් මම මේකේ කටමැට්ටමඩම පිරුණා. ඒක තමයි නිරීක්ෂණය. මේ නිරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් නිගමනය මොකද්ද? ඒක මම කරපු දේ තේරෙනවද හැමෝටම? ඔව්. හරි. මම දැන් මේක කලන්න ඈ. හරි. එතකොට ඔය කරපු පරීක්ෂණයෙන් හරිද? මට කියන්න මේ කරපු පරීක්ෂණයෙන් අද මේ ආකිමිස් කියන ගණිත දර්ශනය මේව කරලා තිබ්බ තව තව ගණිත දර්ශනෝ ඉන්නවා. හරිද මේ පරීක්ෂණ කරපු අය ඒගොල්ලෝ හොයාගත්ත සම්බන්ධතාව තමයි දැන් අපි මේ ඉගෙන ගන්න. ඒගොල්ලෝ කරලා හොයාගත්ත ඒවා. එතකොට ළමයි මට කියන්න මේකෙන් මොකද්ද කියවෙන්නේ? මේ කරපු දේ නිගමනය මොකද්ද කියන්නේ? කාටද කියන්න පුළුවන්? ආ ඔව් මොකද්ද? තුන් ගුණයක් සමානයි. මොකද මොකද්ද තුන් ගුණයක් වෙන්නේ? හරිද කියන්න ඕනේ. දැන් අපි මේ ඝනකේ පරිමාව ලියන්න ගන්නවනේ නැත්නම් ඝනකාපයේ පරිමාව ලියන්න ගන්නවනේ ඔව් කොහොමද ලියන්නේ හරස්කඩ වර්ගඵලය පතුලේ වැඩි කිරීම උස එතකොට මේකේ පරිමාව වෙනවා දැන් මේකේ පරිමාව ලියන්න ක්‍රමයක් තාම දන්නේ නැත්නම් පිරමීඩනේ දැන් මේක දැක්ක ළමයි පිරමීඩෙන් මේක වැලිය වලින් පුරවලා තුන් පාරක් මේකට දැම්මම මේක පිරුණානේ කඩමට්ටමට ඒකෙන් කියවෙන්නේ මොකද්ද පිරමීඩේ පරිමාව වගේ ඔව් පිරමීඩේ පරිමාව වගේ තුන් ගුණයක පරිමාවක් තියෙනවා මේ ඝනකාවේ පරිමාවට නැත්නම් ඝනකේ පරිමාවට. ඒක තේරෙනවානේ. ඇයි මේක තුන් පාරක් දැම්මමනේ මේක පිරුනේ. අනිත් පැත්තට කියන්නත් පුළුවන්. හරිද? පිරමීඩේ පරිමාව සමානයි ඝනකේ නැත්නම් ඝනකාවේ පරිමාවෙන් තුනෙන් එහෙකට. මේකේ පරිමාව තුනෙන් බෙදුවහම තමයි මේකේ පරිමාව වෙන්නේ. මං කියන දේ තේරෙනවද? මේකේ පරිමාවෙන් තුනෙන් පංගු එකක් සමානයි පිරමීඩේ පරිමාවට. ඔව් හරි. දැන් ඔන්න ඕකෙන් අපිට ලිව්ව හැකි මේකේ පරිමාව යන සම්බන්ධය. හරි. මම නිකන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ ඝනකේ පරිමාව ඝන සෙන්ටිමීටර 60ක් නම් මේ ඝනකාවේ පරිමාව ඝන සෙන්ටිමීටර 60ක් නම් පිරමීඩේ පරිමාව කීයද? ඝනකේ නැත්නම් ඝනකාවේ මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර 60ක් නම් මේකේ පරිමාව කීයද? කෝ 20යි හරි ඝන සෙන්ටිමීටර 20යි තේරෙනවද හේතුව මෙයාගේ පරිමාවෙන් තුනෙන් එකක් වෙනවා මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 20යි හරිනේ මෙයාගේ පරිමාව ලියලා තුනෙන් බෙදුවනම් හරි මෙයාගේ පරිමාව ලියලා තුනෙන් එකක් ගත්තනම් පිරමීඩේ පරිමාවට සමාන වෙනවා මම මෙහෙම අහනවා මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර 50ක් වුණොත්
මේ පිරමීඩේ පරිමාව ඝන සෙන්ටිමීටර 50ක් වුණොත් මේකේ පරිමාව කීයද? මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර 150ක් වෙන්න ඕනේ. හරි. මේකේ වගේ තුන් ගුණයක් වෙන්න ඕනේ මේකේ පරිමාව. ඔන්න ඔබ පුතාලා හරියට තේරුම් ගත්තා නම් හරි මම මේක කරලම් පෙන්නුවේ. එතකොට ඕගොල්ලන්ට මේව කරලා පෙන්නන්න කියලා නෑ අපිට උගන්වන්නදී. හරි මේ ඉස්කෝලේව කරලා පෙන්නන්න නෑ උගන්වන්නදී. අර කරලා පෙන්නනවා ඕගොල්ලන් ටිකක් තේරුම් ගන්නත් පුළුවන් හොඳට මොකද්ද මේ කියන එක. ඉතින් අපි මෙතන ළමයි දැක්කා. එතකොට මම මෙතන මේ වගේ හදා ගන්නවා. හරි පිරමීඩයක් සහ ඝන කාවයක්. දැන් මේක මොකද්ද නම් එන්න ඕනේ. එතකොට මේ පිරමීඩේ අකුල තියෙන්න ඕනේ අර ඝන කේත නේ ඝන කාවයේ. මෙන්න පිරමීඩේ. හරි එයාගේ පැත්තක දිගේ පිරමීඩේ පතුල සහ ලම්බ උස අපි ලකුණු කරන්නේ කොහොමද ළමයි? මෙන්න එච්නේ ලම්බුසේ. හරි ලම්බුසේ. හොඳයි. හරි. දැන් මේ තියෙන අපේ පිරමීඩය මම හදා ගන්නවා මෙන්න මේ පතුලම තියෙන ඝන කයක් හරි ඝන ද්‍රවයක් හරි ගමු. හරි. මෙතන ඉන්නේ අර පතුලම තියෙන ඝන කයව ගන්න අපි. සා උසවල සමාන වෙන්නත් ඕනවා නේද? මෙයාගේ උසයි මෙයාගේ උසයි සමාන වෙන්න ඕනේ. හරි බලන්න. හරි බලන්න. මේකෙන් අපි අරගත්ත ඝනකය නැත්තම් ඝනභාවය. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ මේ ඝනකයේ පතුරු සමාන වෙන්න ඕනේ. මේකේ ඔගේ පැත්තක දිගේ වෙන්න ඕනේ සමතුලිත වස්තුවාකාර රසකරක් තියෙන්න ඕනේ. මේකේ පතුලම මේකේ තියෙන්න ඕනේ. මේකේ උසම මේකේ තියෙන්න ඕනේ. හරි. අපි ඔන්න ඔය හදා ගන්නවා. ඉතින් අපි දැක්ක ළමයි මේ පිරමීඩේ පරිමාව මේ පිර නීලයේ පරිමාව සමානවා මෙන්න මේ ඝනකාවේ පරිමාවෙන් තුනෙන් මෙහෙමනේ. හරි ඝනකාවේ පරිමාව තුනෙන් බෙදුවහම සමානයි මේ පිර නීලයේ පරිමාවටනේ. ඝනකාවේ පරිමාවෙන් තුනෙන් පංගුවට. හොඳයි අදාල අරින්න මේක ඇදලා මේ පැත්තෙන් අරින්න මේක මම කරන්නේ. එක්මන්ට රූප දෙක අඳින්න. හරි ඇදලා මේක ඇදලා යටි ලියන්න. පිරමීඩේ පරිමාව සමානයි 3/1 ඒ ඝනකාවේ පරිමාවෙන් 3/5 උඩට. දැන් මේ කොටස් සම් කරන්න යන්නේ මොකද මම මේක වර්ගඵලයේ පාඩමේ කොටස් සම් කරන්නේ. හරි මේ දිනේ ලම්බ උස පිරමීඩේ දින රුදු උස. හරි එතකොට අපි නිකන් අහුවොත් මෙන්න මේ දික කීයද ළමයි? මේක මේ දිගින් භාගයක් වෙනවා නේ. මේක ඒ නම් මේක ඒ වෙලීම දෙකක් වෙනවා. ඊට පස්සේ මම මේ පෙන්නන්නේ මොකද්ද? අර ත්‍රිකෝණාකාර මූලතක තියෙන ලම්බ උස නේ. ත්‍රිකෝණාකාර මූලතක ලම්බ උස ඒක. මෙතන තමයි ඇතුළේ නිකන් රුධිකෝණී ත්‍රිකෝණයක් අපිට හොම ගන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය දාලා තියෙන. හරි මේක h මේක l මෙතන පයිතගරස් සම්බන්ධය සමාන කරනකොට ගන්න පුළුවන් අය. මතකයි? හරි වර්ගඵලයේ අපි හදාගත්ත ගණන් දැම්මනේ. හොඳයි.
කොහොමද මේ පතුලම මේකෙත් තියෙන්නේ පතුල් සමාන වෙන්න ඕනේ සම චතුරස්‍රාකාර පතුල් මෙයාගේ ලම්බෝසම මේකෙත් තියෙන්නේ හරි ඉතින් මේක ඝනභාවයක් වෙන්නත් පුළුවන් ඝනකයක් වෙන්නත් පුළුවන් පැහැදිලිද හොඳයි ලියන්න මේ පිරමීඩ පරිමාව අපි දැක්කා මේකේ පරිමාවෙන් 3 එකකට සමාන වුණා දැන් ඉපද අපිට view වලදී සම්බන්ධය මොකක්ද තමයි ඒක සම්බන්ධය පිරමීඩයක පරිමාවට ඒක සම්බන්ධය මොකද ඉන්නේ පිරමීඩයක පරිමාව මොකක්ද ඒක සම්බන්ධය 3 එක වැඩි කිරීම ඝනකාවේ පරිමාවන් ඝනකාවේ පරිමාව කියන්නේ කොහොමද මේ පතුලේ වර්ගපදය ඒ වැඩි කිරීමේ වැඩි කරන්න ලම්බ උසින් හරි ඝනකාවේ පරිමාව ලියද්දී ඔයගලන්ට හරි සමහර ලියන්න බලන්න එතන ඔයගලන්ට වෙනවා පතුලේ වර්ගඵලය ඒ වැඩි කිරීමේ වැඩි කිරීම උස h යම් ගන්නවා ළමයි ඝනකාවේ පරිමාව ලියන්නේ ඒ වැඩි කිරීමේ පතුලේ වර්ගඵලය නැත්නම් දිග වැඩි කිරීම පල්ල ඊට පස්සේ උස දිග වැඩි කිරීම පල්ල වතාවක් උස මෙන්න ළමයි ඝනකාවේ පරිමාව ඔබ තුනට බෙදුවාම තමයි අපිට එන්නේ පිරමීඩයේ පරිමාව ඉතින් මෙතන ඔන්න සම්බන්ධයක් වෙනවා මොකක්ද තුනෙන් එකයි ඒ වැඩි කිරීම ඒ වර්ගයේ වැඩි කිරීම h මෙන්න සම්බන්ධයි හරි බලලා තියාගන්න පිරමීඩයක් දුන්නොත් පතුලේ දිග පැත්තක දිග ඒ වෙන නේ හරස්කඩ ගත්තොත් ඒ වතාවක් ඒ වර්ගයේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න පිරමීඩ ලම්බෝසි ඒ නාගේ තුනට බෙදන්න එතකොට තමයි පිරමීඩයේ පරිමාව එන්නේ මම කරන්නේ රතු බෑනෙන් කොටු කරගන්න හරිද ළමයි හරි ඉතින් මෙතන ළමයි අපිට ඉනවා පිරමීඩයක පරිමාව හොයන සම්බන්ධය පිරමීඩයක පරිමාව හොයන සම්බන්ධයේ ගත්ත විදිය පොඩක් ඔලුවට දාගන්න එහෙනම් ළමයි පිරමීඩයක පරිමාව හොයද්දී මොකද කරන්න ඕනේ මේ පිරමීඩයේ පතුලේ වර්ගඵලය පිරමීඩයක ගත්ත පතුල සමචතුරස්‍රයක් නේ හොඳ මතක තියාගන්න පිරමීඩයක් දුන්නාම පරිමාව හොයන්නේ කොහොමද හරි පිරමීඩයේ පතුලේ පැත්තක දිග a සමචතුරස්‍රාකාර පතුලක් තියෙන්නේ මේ පතුලේ තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය a වර්ගය කියන්නේ a වතාවක් නේ පිරමීඩයේ පතුලේ වර්ගඵලය වැඩි කරන්න ඕනේ පිරමීඩයේ උසින් ලම්බ උසින් නැත්නම් ඍජු උසින් ලම්බ උස නැත්නම් ඍජු උස ඒ කියන්නේ ඒක බෙදන්න ඕනේ තුනෙන් හරි ඒක බෙදන්න ඕනේ තුනෙන් ඉතින් මම මේක ඕනනම් වචනේ කියන්නම් හරි වචනේ මොකක්ද තමයි ඉන්නේ පිරමීඩයක පරිමාව සමානයි පිරමීඩයක පරිමාව සමානයි 3න් එක වැඩි කිරීම මේකෙන් ළමයි ඉන්නේ පතුලේ වර්ගඵලය ඉන්නේ පිරමීඩයේ පතුලේ වර්ගඵලය පතුලේ වර්ගඵලය වැඩි කිරීම මේ මොකද්ද උසනේ පිරමීඩයේ ලම්බ උස පොදු උස කෙලින් උස පතුලේ වර්ගඵලයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම 3 3න් එකෙන් වැඩි කරද්දී 3න් බෙදෙනවා කියන එක තමයි ඈ හරේ තියෙන්නේ 3 හොඳයි දැන් අපි ළමයි ගණන් හදමු පිරමීඩයක පරිමාව සම්බන්ධ ගණන් හරි මේක රතු මෑණි පොඩු කරගත්තා නම් හොඳයි ඉතින් චුට්ටක් මතක තියාගන්න පිරමීඩයක් දිලා පරිමාව හොයන්න කිව්වොත් ළමයි මේ පතුලේ වර්ගඵලය ලම්බ උසින් වැඩි කරලා එනාගේ 3න් බෙදුවා නම් හරි හරි
පතුලේ වර්ගඵලයේ ලම්බෝසින් වැඩි කරාම එන්නේ නිකන් ඝනකා වේග පරිමාවනේ. ඒකෙන් තුනෙන් පංගුවක් වෙන හින්දා තුනෙන් බෙදන්න ඕනේ. තේරෙනවද? හරි. මම ඒ කියලා දුන්න විදිය තේරෙනවද? අමාරු නෑ නේද එතකොට? පිරමීඩයක පරිමාව ගන්න විදිය. එතම ලබන සතිය ඔයගොල්ලන්ට අනිත් දෙකත් ඒ විදිහම කරලා පෙන්නන්න නම් එතකොට ටිකක් මාතක තියා ගන්න ලේසි. මොකද දැන් අපි ළමයි එමු ගණන් වලට පිරමීඩයක පරිමාව සම්බන්ධ ගණන්. ස්ටිප්ට් එකේ ප්‍රශ්න අංක මුලින්ම 6 හදමු. आधार සෙන්ටිමීටර 15ක්ද උස උස ඒ කියන්නේ ලම්බු උසමය උස සෙන්ටිමීටර 10ක් වූ ඍජු පිරමීඩයක පරිමාව සොයන්න උස ලම්බු උස සෙන්ටිමීටර 10ක් වූ h 10 නේ පිරමීඩයක පරිමාව සොයන්න ඕනේ හරි කකර වෙන්ද මේ සම්බන්ධතාව ගන්න අපල වුණා රූපයක් ඇඳ ගන්න ප්‍රශ්න අංක 6 හරි පිරමීඩේ මෙන්න මේ පිරමීඩේ පරිමාව හොයන්න ඕනේ. පිරමීඩේ පරිමාව හොයන්න ළමයි 3 න් එක වැඩි කිරීම හතුලේ වර්ගඵලය සමහර දශයක් ඉඳන් 14 15. 14 15. වැඩි කිරීම ලම්බ උස 10. ඉක්මන් කරන්න තුනෙන් එක වැඩි කිරීම පතුලේ 70 දිග 15යි 14 15 වැඩි කිරීම උස h 10 හරි ප්‍රශ්නාංගේ 6 කියලා දාලා ටියුන් නැති කට්ටිය ඉල්ල ගන්න PDF එක හරි පිට අවුදා ගන්න ඊළඟ ගාන අකලා හරි මෙන්න මේ පිරමීඩේ පරිමාව අහලා තියෙන්නේ ඔතන 3යි 15යි කියපු දේ ඉන්නේ හරි ඔව් බලන්න මොනවද උත්තර අරන් ගියා බලමු පරිදිගේ උත්තරේ මෙතන 15යි 3යි කැටුව ඇහි කියන තුනේ තුන තුමා එකයි එතන මේ ටික වැඩි කරලා තුනේ කැපුවත් තමක් නැහැ ඒක ඉතරයි සබාවින් කියක් ලෙසින් පැහැදිලි ඉක්මනට හදමු. හොඳයි. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7 ඔගේ සමහර ගණන් අච්චුපතිට ඇති අභ්‍යාස මාලාවල ප්‍රශ්න අංක 7 ගාන ටිකක් නැති කට්ටියක් ඉන්නවා නේද ප්‍රශ්න අංක කෙලින්ම 7 අය ගාන ඔයගලගේ අච්චුපතේ තියෙනවා ළමයි हरे प्रस्ताव हाथ මෙම දී සම චතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමීඩයක
පරිමාව 400යි ඝන සෙන්ටිමීටර පරිමාව දීලා එහි උස 12ක් නම් ආධාරකයේ පැත්තට දිග අහනවා දැන් ඒක තමයි යහන්නේ මෙන්න මේ අතුලේ පැත්තට දිග ඒ ඒ යහන්නේ උස ගන්නවා උස කීයද ලම්බ උස කීයද ඒ උස කියලා දෙන්නේ ලම්බ උස තමයි එහි උස සෙන්ටිමීටර 12යි හරි ප්‍රශ්නාංක 7 ඒ උස සෙන්ටිමීටර 12යි මේ උස ලම්බ උස රේඛාවගේ සෙන්ටිමීටර 12යි මේක තමයි පරිමාව දීලා තියනවා ඝන සෙන්ටිමීටර 400යි කියලා පරිමාව ඝන සෙන්ටිමීටර 400යි මේ පිරමීඩයේ පරිමාව ඝන සෙන්ටිමීටර 400ක් නම් පිරමීඩයේ උස සෙන්ටිමීටර 12ක් නම් අපි මහනවා පතුලේ පැත්තට දිග ළමයි ඔයගලන්ට මේක තේරෙනවා වතුර සමගලශ්‍රයක් නේ ඉතින් පරිමාව දන්නවා නම් ලම්බ උසක් දන්නවා නම් අපිට මේ හරස්කඩ වර්ගවලය ගන්නයි නේ පතුලේ ඔව් හරි මොනවා හරි දෙකක් දන්නවා නම් අනිත් එක හෙව්වේ හැකිනේ නේ දැන් හරස්කඩ වර්ගවලයයි පතුලේ ලම්බ උසයි දන්නවා නම් පරිමාව ලියන්න ඕනේ මේක තමයි පරිමාව දන්නවා ලම්බ උස දන්නවා නේ ඔව් දැන් අපි දන්නවා ළමයි මේ පිරමීඩයක පරිමාව ලියන්නේ 3 න් 1යි පතුලේ වර්ගඵලය a වැඩි කිරීමේනේ a වැඩි කිරීමේ වතාවක් ලම්බ උසයි මේ පරිමාවනේ එන්න පිරමීඩයක පරිමාව වලට සම්බන්ධයි මේක තමයි අපිට පරිමාව 400යි කියලා පරිමාවට මොකද ආවා 400යි හරි මෙතන 3 න් 1 වැඩි කිරීම a වැඩි කිරීමේ a ගේ වර්ගය h කියන ලම්බ උස 12යි මම මේක සුළු කරලා සමීකරණයක් වගේ එනවා සුළු කරලා අපිට මේ a ගේ විදිහටනේ මෙතන ළමයි තුනට තුනක් 1යි 12ට තුනක් 4යි 4ෙන් ගැනීමයි 3ෙන් ගැනීමයි 3ට තුනක් 1යි 12ට තුනක් 4යි 4වරක් a වර්ගයේ මේ පැත්තේ ඉතුරුයි එහා පැත්තේ 400 සමානයි දැන් a වර්ගයේ තනි කරගන්න මේ 4ෙන් වැඩි වෙච්ච එක අයින් කරන්න ඕනේ නේ 4ෙන් වැඩි වෙච්ච එක අයින් කරන්න නම් 4ෙන් බෙදමු මෙලෙවිච්ච හතර අයින් කරන්න දෙපැත්තම හතරෙන් බෙදන්න දෙපැත්තම හතරෙන් බෙදුවොත් මේ හතර කැපිලා ගිහින් ඒ වර්ගය ඉතුරු වෙනවා 404 බෙදුවාම 100යි එතකොට ඒ වලගේ නම 70 දිගින් පතුලේ එහෙනම් මේ වර්ගය අයින් කරන්න වර්ගමූලයේ හතර වෙනවා වර්ගමූලයේ ගන්න මතක තියාගන්න එක පැත්තක ළමයි අපි සාමාන්‍යයෙන් ධනවගෙන ගන්නවා හරි ඒක දැන් මෙතන ධනාගය ගන්නාම ඇති හරි දෙපැත්තේ වර්ගමූලයක් ගන්න එක පැත්තක ධනෝගින දානවා කියලා අපිට මතක තියාගන්න. ඒකෝ මෙතන ළමයි අපි වර්ගයේ වර්ගමූලය ගැපිලා ගියාම ඒ ඉතුරු වෙනවා 100 වර්ගමූලයේ 10. 10 ධනාගය විතරයි අපි ගන්න උත්තරේ. හරි උත්තරේ 10යි සෙන්ටිමීටර මේ සමචතුරස්‍ර ආකාර ආධාරකයේ පැත්තක දිග කලිප වර්ගඵලය වුණොත් ළමයි ආධාරකයේ වර්ගඵලය කියන. එතකොට මෙච්චර හදන්න ඕනේ නැහැ නේ. ආධාරකයේ වර්ගඵලය වුණාම එන්න මේ ඒ වර්ගයගේ නේ. ඒ වර්ගය කියන්නේ දිග වැඩි කිරීම බලන. ඒ කියන්නේ පතුලේ වර්ගඵලය. එහෙමයි වුණාම හරි මෙතනින් ළමයි මේ එන්නේ මේක මොකද? මේ 100 කියන්නේ මොකද? පතුලේ වර්ගඵලය. එවුවොත් 100යි වර්ග සෙන්ටිමීටර. මේකේ පතුලේ වර්ගඵලය වුණාම වර්ග සෙන්ටිමීටර 100යි. දැන් ඊළඟ ගණන් දෙක ඕගොල්ලන්ට හැදුවේ හැටි ඒ වගේ ගණන් දෙකක් තියෙනවා ප්‍රශ්න අංක 8 9. හරි. දැන් ප්‍රශ්න අංක 10 බලන්න. ප්‍රශ්න අංක 10.
හරි දැන් ළමයි එන්න ප්‍රශ්න අංක 10 බලන්න ප්‍රශ්න අංක 10 ප්‍රශ්න අංක 10 ටියුට් එකේ අච්චුපොතේත් ඒක ඇති මං හිතන්නේ ඒක ගන්නවා ප්‍රශ්න අංක 10 ඔව් ඔයාලගේ අච්චුපොතේ ගාන තියෙනවා පහේ එක අභ්‍යාසයේ අච්චුපොතේ ඒ ගාන තියෙනවා පහේ එක අභ්‍යාසයේ ප්‍රශ්න අංක පහ පහේ එක අභ්‍යාසයේ ප්‍රශ්න අංක පහේ තියෙන ගාන ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 9ක් වූ සම චතුරස්‍රාකාර පිරමීඩයක පරිමාව ඝන සෙන්ටිමීටර 216ක් නම් එහි උස ගණනය කරන්න. එළමයි ඒ කියලා තියෙන ප්‍රශ්න අංක 10 මේ සම චතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 9යි. ඒක ගන්නවා. සෙන්ටිමීටර 9යි. ඒක තමයි යහන්නේ පිරමීඩ ලම්බ උස. උස. ලම්බ උස. x නේ x වලගේ තමයි යහන්නේ මේකේ පරිමාව දීලා තියෙනවා. පරිමාව කියන්නේ පරිමාව තමයි දෙසි දාසේ ගණ සෙන්ටිමීටර අර වගේම හැදුවා කියන්නේ ඔව් අමාරු නෑ මොකද කරන්නේ මේක ලිව්වේ නැති පරිමාව සමානයි පිරමීඩයක 3n1 පතුලේ වර්ගඵලය නේ නම් බලක් නම් ඉන්නේ වැඩි වීම උස h සමානයි පරිමාව 216 ඉක්මන් කරන්න දෙසියෙන් දාසේ හරි නමේ තුනක් නමේ කියන 27යි නේ නවරක් තුන 27යි h 27 වැඩි කිරීමේ h සමානයි 216 ඉතින් h වලගේ තනි කරගද්දී දෙකත්ම මෙතන 27 වැඩි වෙලා ඉන්න 27 බෙදන්න දෙකත්ම 27 බෙදන්න එතන බලන්න තමයි කැපෙනවද කියලා හරියකම දකුණු පැත්තේ මෙහෙට ඇදලා 27 27 කියලා කියන h සමානයි කියලා බලන්න 216 බලන්න හරියටම 28 කැපෙනවද කැපෙනවා 30 දෙන්නේ 8යි දෙන්නේ 27 වටක් 20 වටක් 160යි 4 8 56 160යි 56යි 216 ඔක කැපෙනවනේ 8යි ඔව් මෙතන ළමයි කැපෙනවා කියන්නේ 24 27 ඔය එකයි 216 27 වටක් කියන්නේ ඒ කියන්නේ h සෙන්ටිමීටර වලින් මෙන්නේ උස 8යි එක එක විදිහට ගණන් අහනවා තමයි ඈ හරි. හොඳයි ඊළඟට. හරි. 11 වෙනි එකත් එතන ළමයි ආධාරකයේ වර්ගඵලයේ 16ක් දීලා වර්ග සෙන්ටිමීටර උසහනවා කියන එකද කියන්නේ. එතකොට මේක 16යි. තුනෙන් එක වැඩි කිරීම අර හතුලේ වර්ගඵලයේ 16යි. ඒ වර්ගාකාරයේ 16 දැන් නැහැ කියන්නේ. හරි ප්‍රශ්න අංක 11 හදා කියලීම මේක 16යි කියන්නේ. ඒ වලාගේ නෙමෙයි හතුලේ වර්ගඵලයේ 16යි ඒ උසහන්නේ පරිමාවයේදී 80යි. හරි? එහෙම නේද? හොඳයි. පැහැදිලිද? හරි. අපි එක ගණක් හදනවා තව. ඒක හදලා අද නවත්තනවා. ඒක අපි ලබන සතියේ දීන ළමයි K2යි ගෝලයයි කරාම ලබන සතියෙන් ඉවරයි පාඩම. ප්‍රශ්න අංක එන්නේ 12ට. 12 ඔයගලගේ ඔබ අච්චුපොතේ ගණක් තියෙනවා. ඒ ගාන පහේ එක අභ්‍යාසයේ 7 වෙනි ගාන. ටියුට් නැති ළමයි ඉන්නවා නම් අච්චුපොතේ පහේ එක අභ්‍යාසයේ 7 වෙනි ගාන ටියුට් එකේ 12 වෙනි ගාන ටියුට් එකේ නම් ප්‍රශ්න අංක 12 ටියුට් එකේ ප්‍රශ්න අංක 12
हाय युक्त के प्रश्नां तो बोला आज के बोधे तीन लम्बाई पहले एक आप ब्यासे प्रश्नां का हाथ अरे हजार बल हजार बल अरे मैं मैं गाड़ी नहीं लगाई मगर आ गया मैं हमें जहाँ तो ना शाखा आधार के अक्षाहित पिरामिड एक आधार के फैक्टर का दिखे सेंटीमीटर दोलाई अरे मतलबे फैक्टर का दिखे सेंटीमीटर दोलाई सामान्य जहाँ तो ना शाखा का मतलब तीन द एलएक्स का सेंटीमीटर दाखा जाता है लगाई बात की एलएक्स में के लापन करो कोई लापन हो रहा है මෙන්න මේ මම ලී පාඩින් පෙන්නලා තියෙන මේ උසද මම නැත්තම් මෙන්න මේ කළු පාඩින් යන රාගයත් පිළිගන්න උසද මේක මම ගීසතියේ කියලා දුන්නා කලින් සතියේ පිරමීඩේ ඇල උස කියන්නේ මොකක්ද කියන්නේ මම මේ ලී පාඩින් පෙන්නපු සමවද්ද ඒක තමයි මේ ත්‍රිකෝණාකාර මූණතක ත්‍රිකෝණාකාර මූණතක ලම්බ උස මතකයිද මතකයි නේද හරි නිල්පාඩින් පෙන්නලා දෙන්නේ මෙන්න මේ වගේ රේඛාවක් නිල්පාඩින් පෙන්නලා දෙන්නේ මෙන්න මේ වගේ රේඛාවක් නිල්පාඩින් පෙන්නලා දෙන්නේ ඒක මොකද්ද ළමයි අ නිල්පාඩ කඩිරක් දාලා දෙන්නේ මෙන්න මේ රේඛාවට ඒක ත්‍රිකෝණාකාර මූණතක ලම්බ උස ඇල උස කියලා කියන්නේ මෙන්න මේකට ළමයි මේකේ මේක තමයි මේක එන්නේ මොකටද මේ ඇලවුසට තේරෙනවද ඔය? හැදිරිද මේ ඇලවුස මෙන්න ඇලවුස ඇලවුසට ළමයි එන්නේ මේක මේක දැන් මේ පිරමීඩේ පතුල කීයද සෙන්ටිමීටර් 12යි ඇලවුස සෙන්ටිමීටර් 10යි මෙන්න ඇලවුස අඩුපාඩියෙන් මෙන්න මෙතන තමයි ඇලුස. මාක් කරන්න ඇලුස. මේක තමයි ඇලුස. සෙන්ටිමීටර් 10. හරි. දැන් මේකේ තමයි අපි අහනවා ඉස්සෙල්ලාම රෝමිලක් වන්නේ එක පිරමීඩේ උස. උස කියන්නේ ලම්බ උස. පිරමීඩේ උස හොයන්න ඕන ලම්බ උස. පිරමීඩේ ලම්බ උස හොයන්න කියලා කියන්නේ. නමුත් අහන්න මෙන්න ලම්බ උස. එළමයි මේ ලම්බ උස හොයන්න නම් අපිට මේකේ පයිතගරස් ප්‍රමේය ලාංකේය නම් මෙන්න මේ ලී පාඩින් ඇදලා තියෙන ලී පාඩ කඩේකින් ඇදලා තියෙන ෘදුකෝණී ත්‍රිකෝණය මේක. ඕකට පයිතගරස් ප්‍රමේය ලා තමයි මේ x හොයන්න වෙන්නේ. එතකොට මේ පාදේ කීයද ළමයි කඩලා තියෙන්නේ මේ පාදේ කීයද? 12න් භාගයක් වෙනවා 6යි. මේක සෙන්ටිමීටර 6යි. එළමයි මෙන්න මේක අපි දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. කර්මය දන්නේ නැහැ. මේ ෘදුකෝණී ත්‍රිකෝණය ඕනෑ එක අහුරු ගැම්මොත් මේකෙන් තමයි ගන්නකෝ p මෙතන o මේ ලක්ෂය r බලන්න මේක r හරි දැන් p o r ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්ම හැකියි හැබැයි මේක 6යි කියලා ගන්නවා මේ කර්ණය නෙමෙයි කර්ණයක් ගන්න එක මේ කරන්න බෑ h නේ හරියන්නේ හොඳයි හදුවා කියලා වරුමා කියලා එහෙනම් මේකට ඉස්සෙල්ලාම පයිතගරස් ප්‍රමේය දාලා x වලින් හම්බෙන්නේ ඊට පස්සේ බලන්නවා මේක l කියලා ගන්න මේක l ත්‍රිකෝණාකාර මූණතක ලම්බ උස දැන් ඊට පස්සේ ළමයි මෙන්න මේක 10 කියලා දුන්නා මේ මෙන්න මෙතනත් ළමයි මම මේ අකුරු දැම්මොත් q කියලා හොඳට බලන්න මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙන්න පෙන්නන්න මෙන්න මේ p p q r මෙන්න මේ ත්‍රිකෝණය මොකක් වෙනවද?
ऋजु कोणी त्रिकोणयक् किन ओन्न बलन्न मे हरि मेन ළමයි මේ තීන ත්‍රිකෝණාකාර මූණත හොඳට බලන්න ත්‍රිකෝණාකාර මූණත හරි දැන් ළමයි ඕගොල්ලන්ට පේනවා මේ තියෙන ත්‍රිකෝණාකාර මූණතක ලම්බුසනේ අර මං L කියලා මාක් කරේ L මේ තියෙන්නේ මොකද්ද ඇලුසනේ පිරමීඩේ ඒක කීයේ 10යිනේ ඕ මේක 10යි මේක 10යි මේක L ළමයි මෙන්න මේ දිග කීයද මේ දිග සමානයි කර්මී වර්ගයේ 10යි වර්ගය. මෙතනින් ඕගොල්ලන්ට 6 වර්ගයේ 36යි L මෙතන L වර්ගය ගන්න 6 වර්ගයේ 36යි 10 වර්ගයේ 100යි. මේ ධන 36 එහා පැත්තට අරන් ආවොත් L වර්ගයේ උත්තර ගන්න ඕන ඉන්න ධන 36 මෙහා පැත්තට ගිහින් 36ක් වෙනවා නේ. නැත්නම් දෙක දෙන්න 36 කඩු කරන්න. 100 36 කඩු වුණාම කීයද? 64යි. ඔව්. 64යි. ඊට පස්සේ තමයි දෙක දෙන්න L හොයද්දී වර්ගමූල ගන්න වෙනවා දෙකට එන්න. ධන හොරිය ගන්න එක පැත්තකට ධන උත්තරේ විතරක් අපි ගන්නවා. වර්ගයයි වර්ගමූලයයි කැපෙල කියන්නේ L සමානයි 64 වර්ගමූල කීයද? 8යි. හරිද? L සෙන්ටිමීටර 8ක් කියලා එනවා. ඔන්න දැන් මෙයා දැන් සෙන්ටිමීටර 8ක් කියලා අපි භාග කරා. දැන් ළමයි ආයි දැන් x ని හොයන්න ඕනේ. පිරමීඩ උසනේ ලම්බ උසනේ P O R දැන් ඊට පස්සේ ගන්න P O R ඍජු කෝණීය ත්‍රිකෝණයේ පයිතගරස් ප්‍රමේයයන් මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ පයිතගරස් ප්‍රමේයයන් හරි එතකොට මේක කර්ණය මොකද්ද මේ ඍජු කෝණ ත්‍රිකෝණේ කර්ණය එක කීයද මේ මේක ඍජු කෝණ ඉස්සරහින් යටද අටේ වර්ග සමානයි මේ පාදයේ අනිත් පාද දෙකේ h සහ මේක 6යි නේ ඔව් එහෙනම් එතකොට තමයි අපිට මේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට පයි කරස් දැම්මම කලින්ද මේකට ඒක කර්ණය මේක අනිත් පාද දෙකේ මේක මේ කර්ණය අට මෙයා අනිත් පාද දෙකේ h සහ 6 h වර්ගයේ එකතු කිරීම 6 වගේ සමානයි කර්ණයේ වර්ගයේ අටේ වර්ගයේ එක්කම ගන්න. x වර්ග ගන්න 6 වර්ගයේ 36යි 8 වර්ගයේ 64යි. දැන් මේකේ ධන 36 යහකට දෙන්න. ඍණ 36ක් වෙනවා. 64න් 36ක් අඩු කරාම කීයද? එක්කම ගන්න. 64න් 36ක් අඩු කරාම 28යි. 28යි. h වර්ගය h වර්ගය ගත්තී වර්ගමූල ගන්න දෙපැත්තේම මොකද ඔයගලන්ට මෙතන වර්ගය අයින් කරන්න වෙනවා ධන හොරිය ගන්න වර්ගයේ වර්ගමූල ගැට ගියාම h ඉතුරු වෙනවා දැන් අන්න මූල 28ක් කියලා එන්නේ හරි මූල 28 කියන්නේ අකිල කර්ණයක්නේ අන්න අපිට උත්තරේ කර්ණාකාරයෙන් කියනක් තියෙන හින්දා
මූල 28 අපි සරල කරගමු කොහොමද? මූල 28 අපිට අපේ ගණනක් තියෙන සරල කරන්න පුළුවන්. 28 කියන්නේ 4 වරක් 4 නේද? 28 ඉවරයි 4 වරක් 4 කියලා. මූල 28 සමානයි 4 වරක් මේ වර්ගමූල වෙනවා දෙන්න. මම හතරයි පළවෙනි පාඩමේ කරා. 28 කියන්නේ 4 වරක් 4 වර්ගමූලේ ගන්න. වර්ගමූලේ වෙනවා දුන්නොත් මූල 4 වතාවක් මූල 4. 4 වර්ගමූල 2යි නේ? 2යි මූල 7යි. අර මූල 28 වෙනුවට 2යි මූල 7 ලැබෙන්නේ. 2යි මූල 7යි සෙන්ටිමීටර. මම උත්තරේ කර්ණියාකාරයෙන් කියන්නේ. හරිද? කර්ණියාකාරයෙන් කියන්න ඕන. ඊට පස්සේ අපිට ළමයි ගානේ දීලා තිනවා. පරිමාව. දැන් රෝම ඉලක්කම් දෙක පරිමාව ගන්න මොකද කරන්නේ? 3n 1යි මේ පිරමීඩේ පරිමාව ගන්න 3n 1යි ආධාරකයේ වර්ගමූලය. කියෙන්නේ පැත්තක දිග 12යි ප්‍රොසාර 12යි ප්‍රොසාර 12 බැරිවීම h ලම්බුස් කීයද? 2යි මූල 7යි. h අපිට ආපු වගේ 2යි මූල 7යි. 2යි මූල 7යි. උත්තරේ පරිණාකාරයෙන් කියන්න පුළුවන්. හරි. මූල 7 ආකාරයෙන් කියන්න උත්තරේ. මෙතන ළමයි කැපෙනවා දේ තුන තුන වරක් 1යි 12 තුන වරක් 4යි 12 වරක් 4යි 48යි 48 වරක් 2යි 2යි වැඩි කිරීම මූල 7 දෙකක් 48 වගේ එකක් තියෙනවා 96යි මූල 7යි ඝන සෙන්ටිමීටර පරිමාව ඝන 96 වතාවක් මූල 7 හොඳයි විචාර හරි හරි ඉතින් ඉතින් ළමයි එතකොට පිරමීඩ කොටස් ටික ඉවරයි පරිමාව හරි අපි ලබන සතිය එතකොට පාඩම ඉවර කරනවා හේතුවක පරිමාව සහ ගෝලයක පරිමාව තියෙනවා සහ අර්ධගෝලයක පරිමාවක් තියෙනවා හරි හොඳයි එහෙනම් ළමයි මෙතනින් ක්ලාස් එක අවසන් කරමු ලබන සතිය නම් හම්බෙමු හරි ඔය ටික ඉතුරු ගණන් ටිකත් හදන්න පිරමීඩ සම්බන්ධ ඒවා හොඳයි එහෙනම් සිල් දනාල සුබ රාත්‍රියක් හරි හොඳට වැඩ කරන්න පරිස්සමට ඉන්න හරි කුසුසර්ණ